சீமாவின் இஹா தேசபாலனே. ஐபவன் சுபசந்தியாவாக் அதத் சீமாவின் இஹா தேசபாலனே சலக்குனு தபன்னட அப சூதானம் அதத் சலக்குனே மாசமக மகே மாதிவேதி மித்ரன் சூதானம் அதுனா கண்ண ரங்கனத சில்வா. ஐபவன் ஐபவன் ஏத் சமகின்ம அது அப ஆராதனா கலா தவத் மகே மாதிவேதி மித்ரேகுட விமல் கெட்டபே ஆராய்ச்சி மாதா ஐபவன் சுபசந்தியாவாக் மௌன் தெதனா சமக அது அப்ப சலக்குனே சலக்குனு தபன பியவர ஹந்துனா கண்ணட கலின் ஒபட்டத் அப்ப யம் மதக் கிரியமக் சித்த கரணவா www.hirutv.lk/salakuna.com කියන வெப் அடவி ஒஸ்ஸே /salakuna කියන வெப் அடவி ஒஸ்ஸே ඔබට පුළුවන් තිරේ දිස්සනා වේ බඩවිය සලකුණ සජීවීව නරඹන්නට ඔබගේ විදේශයන් හි සිටින මිතුරන් දැනුවත් කරන්නටත් පුළුවන් ඔවුන්ට මෙය සජීවීව දැක බලා ගන්නට පුළුවන් ඒ වගේම මේ අරහා ලැබන සතියේ අප සලකුණෙන් සලකුණු තබන ඒ හඳුනා ගැනීමට ප්‍රශ්න කරන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා අප ඒ පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා විමල් රංගන අද අපි සලකුණේ ප්‍රශ්න කරන චරිතය පිළිබඳව හඳුන්වා දෙන්නට කලින් මට හිතෙනවා අපි රූප පෙළකට ගියොත් හොඳයි කියලා අපි රූප පෙළක් දක්වමු සලකුණ රංගන විමල් මතකද මේ රූප පෙළ හොසුදේව මං හිතන්නේ මෙරට ජනවහරට අලුත් හමුදාවක් එකතු කරපු තීරණාත්මක අවස්ථාවක් බවටයි පත්ුනේ මට මතකයි මේ රූප පෙළ විමල් මං හිතන්නේ ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාද ඉතිහාස කතාවේ මාතර වංශේලිය වෙච්ච දවස හොඳයි විවිධ කෙනා විවිධ විදිහට මේ කාරණය අර්ථකථනය කළත් ඇතම් විට මේ එදා ඉඳලා අලුත් හමුදාවක් ගැන කියවුණා. ඇතම් තැනක ඒ හමුදාවේ නිර්මාතෘවරයෙක් පිළිබඳවත් කියවුණා. අප ආරාධනා කළා ඒ කියවුණු නිර්මාතෘවරයාට අද සලකුණට මේ වර්තමාන විදේශ මාධ්‍ය මංගල සමරවීර මහතා. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අයිබුවන් හැමතුමනි ඒ රූප පෙළ බලන් ඉන්නකොට දැන් ඒ කුරුඳු පොළු හමුදාව මේ දවස්වල මොකද කරන්න කියලා පළවෙනි ප්‍රශ්නේ මං අහනවා. ඇත්ත වශයෙන්ම මගේ සලකුණ නම් කුරුඳු පොළ නෙමෙයි. මං ඒක හිතුවේ සලකුණ කියන වැඩසටහනේ ඉස්සෙල්ලාම රූප රාමුව පෙන්වන්නේ මං හිතන්නේ ඔක්තෝබර් මාසේ 2013 මාතර නගරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්. ඇත්තෙන්ම මේක තමයි ඉතාමත්ම හොඳ අවස්ථාවක් පසුගිය කාලේ යම් සිද්ධියක් ඇති වුණ එක සම්පූර්ණයෙන්ම මාධ්‍යෙන් විකෘත කරපු ආකාරය. ඒකට හොඳම මම බොහොම සන්තෝෂ වෙනවා අර ඔබතුමා දැන් පෙන්නපු ඒ චිත්‍රපටයේ ඒ වෙච්ච සිද්ධියේ අවසානයේදී පෙන්නනවා මහා කණ්ඩායමක් කුරුදු පොළු අරගෙන
දම්පාට ෂර්ට් එකක් ඇඳගෙන හිටපු මිනිස්සෙකුට පොළොවේ දමාගෙන අර මාතර ෆයර් බ්‍රිගේඩ් එක ඉස්සරහා ගහනවා. මේ මුළු සිද්ධියම මේ ඉතාමත්ම ක්‍රූර වශයෙන් සිදුවෙන සිද්ධිය මංගල සමරවීර සහ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් සිදුකරන දෙයක් හැටියට ඔබතුමන්ලගේ රූපවාහිනිය නෙමෙයි, නමුත් මේ රටේ තවත් ප්‍රධාන රූපවාහිනියකින් තමයි මේක පෙන්වුවේ. ඇත්තෙන්ම කියනවා නම් ඒ ගුටිකන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මගේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ ජාලිය ජයවර්ධන කියන දේශපාලන ලේකම්. ඒ දේශපාලන ලේකම්ට ෆයර් බ්‍රිගේඩ් එක ඉස්සරහා බිම දාගෙන පොළු වලින් ගහලා ඒ අය පොලිසිය බලන් ඉඳෙද්දි ඊට පස්සේ පැත්තකට යනවා. ඇම්බියුලන්ස් එකක් ගෙන්නපු එතන මල් විකුණපු මල් සුනිල් කියලා කෙනෙකුත් ඒ වෙලේ හිටියා. අන්තිමට මොකද්ද වුනේ? මේ විකෘති කිරීම මුල් කරගෙනත් රජයෙන් ලැබුණ එදා ලැබුණ අනුග්‍රහය උදෙනුත් ඒ ගුටිකාපු ජාලිය ජයවර්ධනයි උදව් කරපු මල් සුනිලුයි ඔක්කොම අවසානයේදී අත්අඩංගුවට ගත්තා. අද වෙනකන්වත් ඒ ගහපු කුරුඳු පොළු අරගෙන මේ මිනිස්සයාට ප්‍රහාර එල්ල කරපු එක්කෙනෙක්වත් මන් දන්න හැටියට නම් ඒ කාලේ අත්අඩංගුවට ගත්තේ නැහැ. හොඳ, එහෙමනම් දැන් මෙවර අපි 2013 ගියමුකෝ 2015ට පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද මේ වැඩසටහන පටන් ගන්නකොට බොහොම බරපතල චෝදනාවක්. හරියට මගේ දේශපාලන ඉතිහාසයේම මේ කුරුඳු පොළු උස්සගෙන ගිහිල්ලා මැර ක්‍රියාවන් කෙනෙක් හැටියටයි පටන් ගන්නෙ. ඒ නිසා පැහැදිලිවම මම කියන්න ඕනේ, එදා ඒ කුරුඳු පොළු සිද්ධිය ඇති වුණේ උදේ පාන්දර, මෙතනදි නෙමෙයි. අපිට කුරුඳු පොළු වලින් එක්සත් ජාතික පක්ෂයේ කියා ගන්නා රාජ්‍ය අනුග්‍රහය ලැබූ පිරිසක් දෙවිනුවර විෂ්ණු දේවාලය ඉදිරිපිට ප්‍රහාර එල්ල කළා. පසුව මාතර නගරයේ ඉදිරි ඒ ප්‍රතිපල ප්‍රහාර එල්ල කරපු නිසාම යම් පිරිසක් නගරයට ආව මේ තරහට ගහපු එක ඇත්ත. එතෙන්දී අපේ තරුණ එක එකක් පෙන්වුවේ නැහැ. ඔය ආපු කණ්ඩායමේ ප්‍රබලෙක් එතන හිටපු තරුණෙක්ට වෙඩි තිව්වා. අදත් ඔහු මේ පාර්ෂලි පැරලයිස්, ඒ කියන්නේ පැත්තක් සම්පූර්ණයෙන්ම පැරලයිස් වෙලා ඉන්න කෙනෙක්. ඔහු හමුදාවේ කෙනෙක්. ඔහු මෙතනට ආපු කෙනෙකුත් නෙමෙයි, අත්ත වශයෙන්ම මේක මේ සිද්ධිය බලාගෙන හිටපු කෙනෙක්. ඒ බෙදු තියපු ඒවත් පෙන්වනන් තමයි වඩාත් හොඳ. මොකද ඇත්තෙන්ම මේක සම්පූර්ණයෙන්ම විකෘති කරලා අවසානයේදී ගුටි කාපු අයයි මගේ බලමණ්ඩලයේ හිටපු ප්‍රධානි හරියටම ප්‍රධානින් මේ මෙතන හිටියවත් නැහැ, සමහරු බලාගෙන හිටියා. බලාගෙන හිටපු අය මම හිතන්නේ 60 ගානකට වඩා අත්අඩංගුවට ගත්තා එදා පොලිසිය විසින්. අන්තිමට මාවත් අත්අඩංගුවට ගත්තා රුපියල් 2000 පමාවයි HR විමලසිරි මහත්මයාවයි. රුපියල් 2500ක ස්පීකර් හෝන් එකක් හොරකම් කරයි කියන චෝදනාව තමයි මට අදත් තියෙන්නේ. ඉතින් මම මෙන්න එදා රාජපක්ෂ යුගය සංකේතමත් කරපු සිද්ධියක්. ඔව්. නමුත් අනිත් පැත්තේදී මම අදත් කියනවා අපි ප්‍රහාර ඉදිරියේ යම් පිරිසක් අපි ගුටි කාලා බලන් ඉන්නෙත් නෑ. නමුත් ඇත්ත දාන්න ඕනේ මේ. ඔබ කියන්නේ කුරුඳු පොල්ල මුලින් දික්ුණේ ඔබට අනිවාර්යයෙන්ම මේ ඒ සියලු එකල එක්තරා මාධ්‍ය ආයතනයක් වාර්තා කරනවා වැරදි ආකාරයට. ඒ වාර්තා කිරීම තුළ අවසාන වශයෙන් කුරුඳු පොළ රැඳෙන්නේ ඔබේ අතේ. ඔබ කියන විදිහ මගේ සංකේතය බවට පත් වෙනවා. හොඳයි, අපි 2013 2015 2015 නාම යෝජනා බාර දුන් දවසෙත් මෙවැනිම චෝදනාවක් කෙල්ල වෙනවා. අපේ චෝදනාවත් බලමු. ඩලස් අලහ පෙරුම මහතා කරන චෝදනාව. ඔහු මෙන්න මෙහෙම චෝදනාවක් කරන්නේ. අපි උත්සාහ කරමු 2015 නාම යෝජනා බාර දුන් දවසේදී ඩලස් අලහ පෙරුම මහතා කරපු චෝදනාව ඔබට දකින්න අවස්ථාව ලබා දෙන්නම්. දැන් නම්නස ඔක්කොම ඉස්සරහ දැක්කා අම්ම රස්තේ අදුපාරේ මෙරට විදේශ ඇමතිවරගේ ළඟම සමීපතම මිත්‍රෙක් මේ පොලිසිය ඉස්සරහ අපිට මේ මෙතර නිදාන ඉදිරි පිටද මේ මෙතර නිදාන මෙතන ඉන්නවා කොහෙතරම් වනචරෙක් විදියට අය පොලිසිය තක්කඩියක් විදියට පොලිසිය මොකද හැසුරුණාද කියලා පොලිසිය ඉස්සරහ අපිට මෙතර තේරින් බාර ඉන්න කාර්යාලය ඉස්සරහ පිට මේවද හැසිරෙන්නේ එන්න ඇතුළට බීෂණේ ඉවරයි කියලා පෝස්ටර් වල තියෙන්නේ මංගල ගමනක් කියලා ගහගෙන තියෙන්නේ අවමංගල ගමන් ගමන් වලට ආරාධනා කරා
තියාන් තමනාසල කැමරා කාච ඉදිරිපිට මට තර්ජනය කරේ මාව මරාදමන මට සිරුදනාම ඉදිරිපිට මක්ක භාවනවා කිය ඔබ මාධ්‍යවල ඔක්කම ඉදිරිපිට මට තර්ජනය කරේ. දලස් සලහප්පෙරුම මහතා බොහොම තැතිගැන්වුණු ස්වරයෙන් කතා කරන්නේ ඔබට චෝදනා කරන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම අද දලස් සලහප්පෙරුම ස්ථීර වශයෙන්ම ලබා ගන්නා වූ අන්ත පරාජය ඉදිරියේ නාම යෝජනා දිනේ ඉඳලාම ඒකට නිදහස කරුණු හොයනවා. මොකද මේ කරපු චෝදනාව අභූත චෝදනාවක් කියන්නේ ඒ පුද්ගලයා බැනපු පුද්ගලයා මේ වෙනකොටත් ප්‍රසිද්ධියේම ඒ ගැන ප්‍රකාශයක් කරා. මංගල සමරවීර ගිහිතවතෙක් නෙමෙයි. ඔව් ඇත්ත වශයෙන්ම 2007 මම ආණ්ඩුවේ ඉන්නකම් මටත් වැඩ කරපු කෙනෙක්. නමුත් ඔහු කවදාවත් මමත් එක්ක එක්සත් ජාතික පක්ෂයට ආවේ නැහැ. පසුගිය හැම මැතිවරණයකදීම ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. අනිත් එක දකුණේ ප්‍රබලයේ වැලිගම ආසනයේ හිටපු ප්‍රාදේශ සභාවේ සභාපති ඩී කුලවීර කියන මහත්මයා තමයි ඔය තර්ජනය කරේ. ඔහු මෙතනට ඇවිල්ලා හිටියේ මා වෙනුවෙන්නේ මේ ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මැතුමාගේ ආධාරකරුවෙක් හැටියට මේක බලන්න ඇවිල්ලා. නමුත් ඔහු පසුව කිව්වා එතනට ආවම තමයි ඔහු දැනගත්තේ දැලස් සලහප්පෙරුම සන්ධාන ලයිස්ටුවේ කණ්ඩායම් නායකයා කරලායි තියෙනවායි කියලා. එතෙන්දී ඔහුට ඉතාමත් මේ ලොකු තරහක් ඇති වෙලා ඇත්ත වශයෙන්ම කුලවරු කියන්නේ ටිකක් පෙරලිකාරී චරිතයක්. ඒ වෙලේ බැනගෙන ගිහිලා තියෙනවා ඒ අවස්ථාවේ. මේ පෙරලිකාර චරිතයට අත යට දේශපාලන යට ඔබගේ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ කියලා ඔබ තහවුරු කරන්නේ කොහොමද? ඔබ අනුග්‍රහය තහවුරු කරන්නේ තියෙන එකම දේ තමයි ඔහු මුළු මාතරම දන්නවා පසුගිය කාලයේ පුරාම මගේ දේශපාලනේ නොකරපු විත්තිය. නමුත් දලස් සලහප්පෙරුමගේ මේ ක්‍රියාවලිය ඉදිරියේ මට ඔහු පොරොන්දු වෙලා තියෙනවා ඔහු මේ ඊළඟ ඉදිරියේ 5000ක් පාක්ෂිකයන් එක්ක එක්සත් ජාතික පක්ෂයට එනවායි කියලා. සැලසුමක් කියලා තර්ක කරන්න පුළුවන් පැහැදිලිව. තර්ක කරන අයට ඒක මෙහෙම නේද ඇත්තමම උනේ. කියන්නේ ඔබත් එක්ක ඩීල් එකක් දානවා. ඊට පස්සේ ඒ ඩීල් එකේ එකඟතාවයක් හැටියට මුලින්ම ඩලස්ට තර්ජනය කරලා ඊට පස්සේ එනවා. අපි එහෙම යෝජනා කරා. අනිත් තර්ජනයක් නෙමෙයි ඒක මොනවද කියාගෙන ගියාලු. අනි එතෙන්දී මේ දෙගොල්ලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානය ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක්. මේවයි ඩීල් දාන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ඉතාම අහිංසකයි, ඔබේ පාක්ෂිකයන් ඉතාම අහිංසකයි මාතර. මගේ පාක්ෂිකයන් අහිංසක නෑ. අපි කිව්වොත් ගැහුවොත් ගහනවා. ඒක මං කියනවා. අහිංසක නෙමෙයි. අපි සාධාරණයි. මේ වගේ යටිකූට්ටු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල කරන්නේත් නෑ. ඩලස් සලහප්පෙරුම වගේ ඒ කරයින් පස්සේ මොකක්ද එකෙක් වගේ නාහෙන් අඳන්නේත් නෑ. ඩලස් සලහප්පෙරුම දේශපාලනයට එන්නේ කාගේ අතදීමත් එක්කද? මගේ අතදීමත් එක්ක. ඒ කොහොමද? මම 1993 විතර විශේෂම දකුණු පළාත් සභා මැතිවරණයේ තියෙන වෙලාවේ මැතිවරණේ මාතර ඩිස්ත්‍රික්කෙන් තරම් කරන්න කොහොඳ කෙනෙක් ඕනේ කියලා මං හොයනකොට මට රුවන් ෆර්ඩිනන්ඩිස් වගේ මිත්‍රයෙක් එතකොටත් ඔහු තමයි කිව්වේ මෙන්න මේ වගේ ජනමාධ්‍යවේදියෙක් ඉන්නවා ඒ කාලේ තිලක් කරුණාරත්න මහත්මයාට අයිති පුංචි පත්තරයක වැඩ කර කර කියලා. මම දවසක් දවල් මට තාම මතකයි ඒ වැඩ කරන ස්ථානයේට රත්බලාන පැත්තේ කොයි හරි ගිහිල්ලා ඒ පැත්තේ තිබුණ චීන හෝටලයකට එන්නේ කියලා එතන කෑම වේලකුත් දීලා ලක්මින පත්තරේ ඊට පස්සේ ආරාධනා කරා මේ තරම් කරන්න ඉල්ලන්නේ කියලා. ආරාධනා කරන්න තීරණය කරනකොට ඔබ ඔහුගේ සුදුසුකම් සහ ඔහු හොඳයි තක්සේරුවකට එන්නේ මොන ආකාරයෙන්ද? නෑ ඇත්ත වශයෙන්ම මොහු හොඳ කතිකයෙක් කියලා මට ආරංචි වුණා. ඒ වගේම රුවන් ෆර්ඩිනන්ඩිස් එයා ගැන හොඳ දේශපාලන සහතිකයක් දුන්නා. ඉතින් මං කිව්වා කතා කරලා බලන්න ඕනේ කියලා. දැන් දෙපිලකට වෙන් වෙලා හිටියත් ඒ සහතිකේ ඒ තක්සේරුව අදටත් වළංගුයිද හොඳයි කියන සහතිකය? තිනාවතුල ඒකට මට උත්තර දෙන්න නෑ. නමුත් එකම දෙයක් මං කියන්නේ ඒ වෙලාවේ අන්තිමට මං තීන්දුව කරා දෙන්න නාම යෝජනා. නමුත් ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මට කිව්වා මංගල මෙයව ගන්න එපයි කියලා. හේතුව? එතුමිය කිව්වා දලස් තමයි කැලෑ පත්තර ගහලා විමුක්ති කුමාරතුංග දරුවා ඉපදුන කාලේ
විමුක්ති විජේගේ දරුවෙක් නෙමෙයි කියලා පත්තරේ ලිව්වේ කියලා එතුමිය දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මම එතුමියත් එක්ක කතා කළා. මං කිව්වා නෑ නෑ මැඩම්, ඩයස් වෙනස් වෙලා දැන් මෙයා අපි ගන්න ඕනේ කියලා කොහොම හරි ඒ ලයිස්ට් එකට දාගත්තා. නමුත් මං හිතන්නේ චන්ද්‍රිකා මැතිණිය කියපු දේ හැම දෙයක්ම පසුව හරි ගියා. එතුමාගේ කුහක දුෂ්ට චරිතය කිසිසේත් වෙනස් වෙලා නැහැ කියන එක දිගින් දිගටම අද දක්වාම ඔප්පු වෙලා තියෙනවා. දැන් ඔබතුමා ඔප්පු කරමින් පෙන්නනවා එක් කාරණාවක්. ඒ දේශපාලනයේ පැහැදිලි ස්ථාවර තැන්වලදී ඔබතුමාට බරපතල වැරදීම් සිදු වුණා කියලා ඔබතුමාමයි ඔප්පු කරමින් පෙන්නන්නේ මේ. නෑ මම ඒක ඔප්පු කරන්න යන්නේ ඕනෑම දේශපාලනඥයෙකුට, සාර්ථක දේශපාලනඥයෙකුට වැරදි විශාල ප්‍රමාණයක් වෙනවා. හොඳ පොඩි පොඩි අවස්ථා දෙන්නේ. ඒ කියන්නේ වැරදි විශාල ප්‍රමාණයක් වෙනවා කියලා මංගල සමරි මහත්තයා එහෙම පැනලා යන්න බෑ. දැන් මහින්ද රාජපක්ෂව බෞතිස්ම කරන්නේ ඔබතුමා. ඔව් හරි. හරි. නෑ බෞ ඒක වැරදි. ජනාධිපතිවරණයේදී බෞතිස්ම කරන්නේ මම ඊට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම හිතෙන්ටම අපි ගමකෝ 90 දශකයෙන් පස්සේ ලංකාවේ දේශපාලනයේ වෙනස්කම් වලට ඔබ බොහොම ඍජුව දායක වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංගව දේශපාලන කරලියට ගේන්න ඔබ ඉදිරි පියවරක් තබනවා. මම SB දෙන්නම. ඉන් අනතුරුව චන්ද්‍රිකා සමග ගමනේ යද්දී මහින්දව ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්න ඔබ කටයුතු කරනවා. අපේක්ෂක බවට පත් කරන්න මම කටයුතු කරේ නැහැ. එහෙනම් මොකද්ද? ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වෙන වෙලෙත් මම විරුද්ධ වුණ කෙනෙක්. ඒ වෙලාවේ මම ඔබතුමා යෝජනා කරන වෙලාවේ ලක්ෂ්මන් කදිරගාමරක් මාත ධූරේ සඳහා අග්‍රාමාත්‍ය ධූරේ සඳහා ඒ නිර්දේශය ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙලේ ලිඛිතවම ඒ අය තිල්ලුවා ලක්ෂ්මන් කදිරගාමරට දෙන්න කියලා. නමුත් පක්ෂයේ තිබුණ ප්‍රබල ඉල්ලීම මත ඒ වගේම ඒ වෙලාවේ අපිට තිබුණේ අපිට 113 පාර්ලිමේන්තුවේ හැදිලා තිබුණෙත් නැහැ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය නොලැබුණොත් මහින්ද කඩාගෙන යයි කියන බියක් ජනාධිපතිනිය ඇතුළේ තිබුණ නිසා අවසානයේදී අග්‍රාමාත්‍ය ධුරය දුන්නා. මට තාම මතකයි අපි රෑ 2-3 වෙනකම් මේ ගැන මහින්ද පල්ලෙහා බලංගින් දෙද්දි කතා කළා. අවසානයේදී ඒ තීන්දුව ගත්තම මම ඉස්සෙල්ලම එතනින් නැගිටලා ගිහිල්ලා මහින්දට ජනාධිපති මන්දිරයේ පල්ලෙහා ඉන්නකොට අතට අත දීලා කිව්වා මහින්ද ඔයාගේ වැඩේ හරි කියලා. ඒ කියන්නේ අතන සාකච්ඡාවෙන් ගිහලා ලකුණු දාගත්ත දිස්සෙ නෑ. මම එයා දන්නවා මම අන්තිම මොහොත වෙනකන් එතුමාට විරුද්ධ වුණයි කියලා. මම අදත් කියනවා ඒක වැරදි තීන්දුවක්. නමුත් පක්ෂයක් හැටියට ඒ තීන්දුව ගත්තයින් පස්සේ දැන් බලාගෙන ගියාම ඒ තීන්දුව ගත්තයින් පස්සේ පක්ෂය වෙනුවෙන් මම බැහැලා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරා 2005. ඒක තරමක් කරන් තියෙන්නේ එහෙම තියෙන්නේ. ඒක තමයි. පැහැදිලිව. ඒක ගත්ත තරම. ඔබතුමා ගත්ත තරම අරන් තියෙන්නේ වැරදි තීන්දුව කියන කාරණාවට. මම ඔබතුමාට එන්නම් මේ කාරණාවේ 2005 දී ඊට පස්සේ 2004 ඉඳන් ගත වෙන්නේ අවුරුද්දක කාලයක්. 2004 එපා කියනවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට දාන්න. එතෙන්දී ලක්ෂ්මන් කදිරගාමර යෝජනා කරනවා. අවුරුද්දයි ගත වෙන්නේ. දින 365ක් තව මාස කිහිපයක් යනවා. ඔබතුමාට මම කියපු 2005 ජනාධිපතිවරණයේදී ඔබ නැවත යෝජනා කරනවා ජනාධිපති අපේක්ෂක හැටියට මහින්ද රාජපක්ෂ මහතාව වසරක් ඇතුළත. ඔව්. ඒකයි මම හිතන්නේ මේ ඔබතුමාට මං කියපු දේ ඇහුන්නේ. මම පක්ෂයේ අවසානයේදී ගත්ත තීන්දුවට හිස නමනවා. මොකද විනයක් ඇති දේශපාලනඥයක් හැටියට කැබිනට් මණ්ඩලයේ සමහර වෙලාවට අපි යම් යම් තීන්දු ගන්නවා අපි විරුද්ධව අපි එකඟ නොවන තීන්දු. නමුත් අවසානයේදී බහුතරයේ තීන්දුවට එකඟ වෙලා අපි පක්ෂයක් හැටියට ගන්නා වූ තීන්දුවට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒක අපිට ඇහුණා. අපි යෝජනා කරන්නේ ඔබතුමාට වැරදුණා කියන කාරණාව. ඔබතුමාට වැරදුණා. ඔබතුමාට මම ඒකයි කිව්වේ මට වැරදුනොත් මම හිතන්නේ වැරදි වීමක් වැරදි කියලා පිළිගැනීම වරදක් නෙමෙයි. නෑ අපි කියන්නේ එක වැරදීමක් නෙමෙයි නේද? ඒකෙන් රනිල් වික්‍රමසිංහට බෑ කියලා සමාජගත කරේ ඔබතුමා. නෑ රනිල් වික්‍රමසිංහට බෑ කියන එක සමාජගත කිරීම වැරදීමක් නෙමෙයි. ඒක අපි ගත්ත යම් දේශපාලන තීන්දුවක් කියලා. හැබැයි ඔබතුමා හැමදේම ලඟු කරන්නේ දේශපාලන තීන්දුව කියලා. ඔබතුමා මේ දේශපාලනය කරනකොට දේශපාලන තීන්දුව නැතුව එතකොට ඔබතුමාගේ දේශපාලන තීන්දුව සියල්ලක්ම වැරදිලා. නෑ මම නෑ හිතන්නේ රනිල්ට බෑයි කියලා ඒ වෙලාවේ ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නේ. ඔබතුමාගේ දේශපාලන දෛවය කොහොමද කියන්නේ? දැන් ඔබතුමාම ගත්ත තීන්දුව වලට එරෙහිව පිළිහිටින ඔබතුමාටම සිද්ධ නැහැ. ඒක දෛවය නෙමෙයි. කවුද තමන්ගේ තීන්දුව නොවෙනස් කර යන කෙනෙක් ඉන්නව නම් එයා හරි මෝඩ කෙනෙක්. නමුත් රනිල්ට බෑ කියලා අපි එදා ගන්න තීන්දුව කරේ අත වශයෙන්ම රනිල්ට පුළුවන් නිසා. 1998 අපි රනිල්ට බෑ කියන පෝස්ටරේ ගැහුවේ.
ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියේ දෙවනි වතාවට ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙනකොට ඇත්තෙන්ම එතුමියට අභියෝග කරන්න පුළුවන් හිටපු එකම චරිතය රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි යම් යම් සමීක්ෂණ කරලා ඒ අනුව කටයුතු කරන්නේ. ඒ නිසා තමයි රනිල්ට බෑ කිව්වේ ඇත්තටම රනිල්ට පුළුවන් නිසා. නමුත් අනිත් පැත්තෙන් ඒක මම වැරද්දක් හැටියට පිළිගන්නේ නැහැ. ඒක අපි ගත්ත යම්කිසි ස්ට්‍රැටජික් එහෙමනම් ඒ අවස්ථාව අනුව ගත තීරණ. ගත්ත ස්ට්‍රැටජික් තීන්දුවක්. නමුත් මහින්ද රාජපක්ෂ වැනි කෙනෙක් විශේෂයෙන්ම ජනාධිපති ධුරයට පත්වෙන්න පක්ෂයෙන් පත් කරයින් පස්සේ ඒ තරම් උනන්දුවෙන් බැහැලා එතුමා වෙනුවෙන් කටයුතු කිරීම මං ගත්ත වැරදි තීන්දුවක් කියන එක මම ප්‍රසිද්ධියේ පිළිගත්ත ලසන්ද වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලේ වෙඩි තියලා එහෙම එදා මරන්න ගිහිල්ලා හිටපු දවසේ මම ජාතියෙන් සමාව ගත්තා. ඔබේ ඔබ ඔබේ ගත්ත ස්ට්‍රැටජික් තීන්දුව අදටත් UMP එකට බාධා කරනවා නේද? දැන් ඔබ UMP එකේ ඒත් වශයෙන්ම ඒ තීන්දුව අපි එදා දේශපාලන වශයෙන් ගත්තට ඒ බැහැයි කියන එක එක්සත් ජාතික පක්ෂයේම යම් කොටසක් පක්ෂය තුල කියන්න පටන් ගත්තා. අපි විපක්ෂයේ ඉඳ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ප්‍රතිපක්ෂයේ ඉඳගෙන ඉතාමත්ම ශක්තිමත් අපේක්ෂකයෙකුට යම්කිසි විදියට ප්‍රහාර එල්ල කරන ගත්ත තීන්දුව පක්ෂය ඇතුලේ ඉන්න අය තමන්ගේ නායකයාම දුර්වල කරන්න සටන් පාඨයක් බවට පත් කරගත්තා. නමුත් මම හරි පාක්ෂිකයෙක් හැටියට ඒක ඉතාමත්ම වැරදි ස්ට්‍රැටජි එකක්. මම දැන් ඔබට තේරුණාද කියලා. හොඳයි. අප විරාමයකට යමු. විරාමයෙන් පසුව සලකුණේ තවත් බොහෝ දෑ සලකුණු කරන්නට සූදානම් සිටිනවා. විරාමයෙන් පසුව අපි යන මොන ගැහෙමු. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ. සීමාවෙන් එහා දේශපාලනය. ශ්‍රී ලංකේ දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණු තබන සලකුණ දේශපාලන වැඩසටහන සමගින් ඔබ යලිත් එකතු වන්නේ www.hirutv.lk/salakuna වෙබඩවි ඔස්සේ ඔබට මේ වැඩසටහන නරඹන්නට අවස්ථාව තිබෙනවා. ඇමතුමනි, ඔබතුමා ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙක්, වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක්. ආණ්ඩුවේ රහස්‍යගත දේවල් පිළිබඳව ඔබතුමා දන්නවා. ආණ්ඩුවේ පෞද්ගලික දේවල් පිළිබඳව ඔබතුමා දන්නවා. මම ඔබතුමාගෙන් ඍජුව ප්‍රශ්නයක් අහනවා. පෞගිය 14 වෙනිදා ජනාධිපතිතුමා කරපු විශේෂ ප්‍රකාශය පිටිපස්සේ ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පැහැදිලිවම සිට ගත්තාද? පැහැදිලිවම ඒ පිටුපස එක්සත් ජාතික පක්ෂයේ සිටිනවාද? කිසිසේත්ම නැහැ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක්. ඇත්ත වශයෙන්ම අපිත් ඒ ප්‍රකාශය කියපු යම් යම් කරුණු ගැන විශ්මයට පත් වුණා. ඒ ප්‍රකාශය පත්වන්නට කලින් ඔබටත් ප්‍රශ්නාර්ථයක් තිබුණාද? ඒ කාල සීමාව පිළිබඳ. ඔව්, ඇත්ත වශයෙන්ම ප්‍රශ්නාර්ථයක් තිබුණා. මොකද එක පැත්තකින් මැතිවරණයක් පැවැත්වීමේ දිනය ප්‍රමාද වීම ගැන අපිට මුලින් ප්‍රශ්නාර්ථයක් තිබුණා. මොකද අපේ දිනසීය වැඩසටහන යටතේ අප්‍රේල් මාසේ 23 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක මැතිවරණය පැවැත්වෙනවායි කියලා අපි මුලින් තීන්දුව කළා තිබුණේ. නමුත් එය දිගින් දිගටම කල්යෑම සම්බන්ධයෙන් අපිට යම් ප්‍රශ්නාර්ථයක් තිබුණා. ඉන්පසුව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට යලි වතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දෙනවයි කියලා ප්‍රකාශයත් එක්ක ඒ සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමාගේ ස්ථාවරය කුමක්ද යන්න දැනගැනීමේ ප්‍රශ්නාර්ථයක් තිබුණා. මොනතර කියපු විශ්මයට පත්වෙන කරුණ එතුමාගේ කතාවේදී? නෑ, මොකද ඇත්තෙන්ම විශ්මයට පත්වෙන කරුණ කියන්නේ එතුමා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන දැකූ කරුණු ගැන අපි ඒ කියපු ආකාරය ගැන විශ්මයට පත් වුණා. කැමති නැද්ද ඒ විශ්මයට පත් වුණු කාරණා හරියටම ඍජුව ඉදිරිපත් කරන්න? එහෙම එකක් 1 2 3 4 කියලා කියන්න අවශ්‍ය ප්‍රධාන ලෙස විශ්මයට පත් කරපු කාරණා. මොකද ඉස්සෙල්ලාර මං කිව්වා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා යලිත්
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්න නාම යෝජනා දෙනවායිකුවම ඇත්ත වශයෙන්ම මම විශ්මයටන මේ එතැන්දි පත් වුණේ පිළි මට ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාව තාමත් තියෙනවද? තාමත් වළංගුයිද? මහින්ද රාජපක්ෂ කියන්නේ මගේ පරණ මිත්‍රයෙක්. 89 අපි එකට පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මව්වරුන්ගේ පෙරමුණ අපි හදාගෙන එදා දෙන්න සමකැඳුම්කරුවා. සමකැඳුම්කරුවා අප මම මෙහෙරේ කරුණු එක රාශි කරනකොට එතුමා ඒ කරුණු අරන් ගිහිල්ලා ජනීවා නුවරට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට ගෙනෙන්නට කෑ ගහපු කටයුතු කරපු කෙනා. ඒ වගේම අපි පාදයාත්‍රා කරලා මාතරදී ඓතිහාසික රැස්වීමක් කරා. ඒ වගේම 94දී අපි එකට ආණ්ඩුවක් පිහිටවලා එක ඇමති මණ්ඩලයේ අවුරුදු 11ක් හිටියා. ඊට පස්සේ ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට හරි හෝ වැරදි හෝ 2005 ජනාධිපතිවරණයේදී එතුමා ජනාධිපති කරවන්නට එතුමාගේ ප්‍රධාන මෙහුම් සංවිධායක හැටියට මම කටයුතු කරා. එතනින් මොහොතකට ඔබතුමාව නතර කළා මම ඇහුවොත් ඊට පස්සේ වසරක් වගේ පොඩි කාලයක් තුලදී ශ්‍රීපති සූර්යාරච්චිත් එක්ක ඔබ එළියට බහිනවා. මේ එළියට බැහිමේ පිටිපස්සේ ඔබේ කාරණාව අගමැති සිහිනේ බොඳ වේ යාමද? ඒකත් අමූලික බොරුවක්. මටත් ඒක කාලේ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඇත්ත කතාව කියන්න පුළුවන්. අගමැති දැනගන්න ඇත්ත කතාව. ඇත්තෙන්ම මේකත් හැබැයි මගේ කතාව අයිමත් යන්න ඉඩ දෙන්න ඕනේ මං කියාගෙන ආපු එකට මේ මෙයාගේ 2005 නතර කරේ. 2005 පස්සේ නමුත් ඔබතුමා අහපු නිසා ඒ අගමැති සිහිනයක් කවදාවත් තිබුණේ නැහැ. නමුත් මට මතකයි මගේ නිවසට මාවයි ලක්ෂ්මන් කදිරගාම ඇමතිතුමාවයි හම්බ වෙන්න ඕනේ කියලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වා. විශේෂයෙන්ම මධ්‍යම කාරක සභාවෙන් එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට යෝජනා වුණෙන් පස්සේ එක්තරා මං හිතන්නේ මේ වගේ කාලෙක මට තාම මතකයි අගෝස්තු මාසේ 12 වෙනිදා ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා වෙඩි තියලා මැරෙන්න ඉස්සෙල්ලා සති කීපයකට ඉස්සෙල්ලා වෙච්ච සූන සිද්ධියක්. මට මගෙන් ඇහුවා මංගල අගමැති කාර්යාලයේදී ආයි ලක්ෂ්මණුයි හම්බ වෙන්න පුළුවන්ද කියලා. ලක්ෂ්මණට මම කතා කරාම ලක්ෂ්මණ කිව්වා මංගල මේ දවස්වල මගේ සිකියුරිටි ත්‍රෙට් එක රතු ඉරෙනුත් එහා පැනලයි කියලා කියනවා. ඒක නිසා මම කෝට්ටේට මම පාර්ලිමේන්තුවටවත් එන්නේ නැහැ. ඒක නිසා අවශ්‍ය නම් මගේ නිල නිවාසයට එන්නම් කිව්වා. එතුමා ළඟම තිබුණ නිල නිවාසයට ඒ අනුව අපි එතෙන්දී හම්බුණා. ඒ හම්බුණ වෙලාවේ මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඇත්ත වශයෙන් මං හිතන්නේ අපි 3 දෙනා නිල වශයෙන් හම්බුන අවසාන අවස්ථාව. එතෙන්දී ලක්ෂ්මන්ට කිව්වා මහින්ද ඔබතුමා අගමැති වෙන්න වෙලාවේ බලා මං ඒ තන්තුර ගත්තා. නමුත් දැන් මං ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා මම ජනාධිපති වුණොත් ඒ වැරද්ද නිවැරදි කරන්නේ මමයි කියලා නොකිය ලක්ෂ්මන් කදිරගාම ඇමතිතුමා අගමැති කරනවායි කිව්වා. එතෙන්දී ලක්ෂ්මන් පැහැදිලිවම බොහොම ලස්සනට එතුමා බොහොම ඉතාමත්ම සෞන්දර් සුන්දර මනුස්සෙක්. එතුමා බොහොම කිලක්ෂ්මන් හිමහින්ද මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ සැලැස්ම මම මේ දෙසැම්බර් මාසේ එතකොට මං හිතන්නේ ලක්ෂ්මන්ට අවුරුදු 74ක් තරුණා ඒ 2005දී මම මේ දෙසැම්බර් මාසේ මේ පාර්ලිමේන්තුවේ මේ කටයුතු ඉවර වෙලා මං විශ්‍රාම යනවායි කිව්වා කියලා හිනා වෙලා මගේ දිහා බලලා කිව්වා හැබැයි මම නම් විශ්‍රාම ගියාට ඔයා මගේ යාළුවා බලා ගන්න ඕනේ කියලා මාව පෙන්නුවා ලක්ෂ්මන්. එතෙන්දී එකපාරට මෙයා කිව්වා ඔව් ඔයිට ඔබතුමා නැත්තම් මෙයා පස්සේ තමයි දැනගත්තේ මේ අගමැතිකම 10 දෙනෙකුට විතර ගිහිල්ලා ඔය එතකොට හෝ එතකොට මම කතාව කියලා ඉන්නම් ඊට පස්සේ සමා වෙන්න නැත්තම් මේක මගේ අර මේ හිතන මේක අමතක වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මම ඊට පස්සේ කිව්වා මහින්ද මේ අගමැති ප්‍රශ්නයක් නෑ. අගමැති ලක්ෂ්මන් කදිරගාම බාර ගන්න නැත්තම් අනිවාර්යයෙන්ම අනුර බණ්ඩානායක විය යුතුයි කියලා. මොකද මේ ආණ්ඩුව ඔබතුමා ජනාධිපති වුණාම බණ්ඩාරනායකවරුයි ඔබතුමන්ලා එකට ඉන්න ඕනේ. ඒක නිසා අනුර බණ්ඩානායකට මේක දොන්න ඕනේ කියලා මම යෝජනා කරා. එතුමාට මතක ඇති දැන් බලන් ඉන්නවනම්. ඒක නිසා මේ අගමැති කතාවක් කවදාවත් මෙතනට ඇතුළු වුණේ නැහැ. මම ආණ්ඩුවෙන් ඉවත් වුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මම දැක්ක මම මෙතනට ආවේ පොඩ්ඩක් ඉතුරු ටික ඉවර කරන්න. මෙතනට ඇවිල්ලා අන්තිමට ජනාධිපති කළා පොඩ්ඩ ඊට පස්සේ මුළු පවුල් සමාගම ඇවිල්ලා වට කරගත්තා. පසුගිය කාලේ අවුරුදු 15ක් 20ක් ආශ්‍රය කරා ওই පවුල් කවුරුවත් හිටියේ නැහැ. තනි මහින්ද කෙනෙක් හිටියේ. නමුත් පවුල් සමාගම ඇවිල්ලා මෙතන වට කරගෙන ඒ වෙන දේවල් දැක්කම මට ක්‍රමක්‍රමයෙන් තේරුණා මහින්ද යන්නේ වෙනම ගමනක් කියලා. මම ඈත් වුණා.
ඒ ඈත් වෙලා අපි වෙන් වුණා. නමුත් ඊට පස්සේ ඒ හිතපු දේවල් ඔක්කොම හරි ගියා. අපි හිතපු නැති විදියට හොරකම් කරා, හිතපු නැති විදියට බලය පාවිච්චි කරා, හිතපු නැති විදියට උද්දච්ච වුණා. මහරජෙක් කියලා අන්තිමට එයාම එයා ගැන හිතුවා. මේ මේ වගේ තත්ත්වයක් තමයි මේ කාලේ ඇති වුණේ. නමුත් මට මොහොතක් සමයි මට මොහොතක් දෙන්න. දැන් අපි අපි හොරකම් ගැන ඒ කතා අපි ඒ මොහොතකට එමු ඉස්සරහට එමු. නමුත් දැන් ඔබ ඔබේ කතාව තුළ පේන්නේ ඔබ නායකයන් බිහි කරනවා, ඔබ අවස්ථාන්නයිට පරිත්‍යාග කරනවා, ඔබ ඔබ දේශපාලනයේ පුදුම චරිතයක් නේ මේ මේ පේන්නේ. මේ නායකයන් බිහි කරනවායි කියන කතාවත් අමූලික බොරුවක්. මම කිසිම නායකයෙක් බිහි කරලා නැහැ. අනිත් එක මේවා මම මෙතනදී කියන්නේ එකම දෙයයි මම කියන්න ආවේ, මගේ පොයින්ට් එකට එන්න දෙන්න. මම කියන්න ආවේ මේ හැම දෙයක් දැක්ක. නමුත් මම කවදාවත් හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ මේ තරම් බලපෙළේටෙක් කියලා. මෙන්න මේකයි මට කියා ගන්න ඕනේ. මම පසුගියදා කුරුණෑගල ආසන ඩිස්ත්‍රික්කයෙන් මෙයා තරඟ කරනවායි කියලා ආරංචි වුණාම මහින්ද ගැන මොනවා කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ. නමුත් මේ ගැන මම පුදුම වුණා. මේ මහා ජනාධිපතිවරයෙක් වශයෙන් හිටපු මිනිහා, නිකන් ජනාධිපති කෙනෙකුත් නෙමෙයි, මහරජා හැටියට. මහරජා හැටියට අගමැතිවරයා ඉඳලා ඇමති මණ්ඩලය යට වඳින්න සිද්ධ වුණා. කකුල් නැටි රණවිරුව රෝදපුටුවෙන් ගෙනාම රෝදපුටුවෙන් උස්සලා එතුමාගේ කකුල් දෙක ඉස්සරහා වාදිකමේ තියන්න ඕනේ උස්සලා. ඒ වගේ උද්දච්ච තත්වයක හිටපු මිනිහා මේ වගේ තත්වයකට වැටුනේ කොහොමද කියලා මට ලොකු පුදුමක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මම වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවා ලෝකේ කොහෙවත් මේ වගේ බලපෙරේතෙක් ඉන්න ඉඳලා තියෙනවානේ කියලා. මම මේ බලපෙරේතෙක් කියන්නේ ජනාධිපති පුතුවේ ඉඳලා ඒකෙන් පරාද වුණයින් පස්සේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් හැටියට, පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට. මොකද ජනාධිපතිතුමාම දැන් පැහැදිලිවම කියලා තියෙනවා මම අගමැතිකම දෙන්නේ නැහැයි කියලා. ජනාධිපතිතුමාම කියලා තියෙනවා මම මෙයාව පරද්දනවායි කියලා, මෙයාට දිනන්නත් බෑයි කියලා. හරි, ඔබ කියන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට පැනලා ගිහිල්ලා පිටිපස්සෙ දොරින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳ ගන්න තරම් යාට ලැජ්ජාවක් නැද්ද කියලා මම. ඔබ කියන්නේ ඔබේ දේශපාලන අධ්‍යක්ෂකීම අනුව අර 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ විමල් ඊරවංශලාටත් ලනු දීලා ඔබතුමාලා මේ වේදිකාවට අරගෙන එනකොට ඒ දැක්ම තිබුණ නැද්ද? කලින් පෙවුණ නැද්ද මෙයා මෙහෙම කෙනෙක් කියලා? කවුද මහින්ද රාජපක්ෂ ගැන දැක්ම නොතිබුණේ අපිට නෙමෙයි, මේ රටේ ඔබතුමාලා කියන්නේ මේ ඔබතුමාලා මෙතන ඉන්න අයට නෙමෙයි, ජනමාධ්‍යන්ට තිබුණේ නැහැ, මේ රටේ සිවිල් සමාජයේ තිබුණේ. මම තාමත් අපි නෙමෙයි එතන ගෙනාවේ. 1994 පස්සේ මහින්දව මේ රටේ මහා දේශපාලන චරිතයක් බවට නිර්මාණය කරේ මේ රටේ ජනමාධ්‍ය. මහින්ද තමයි නිදහස් අපිට, අපි මේ මොනවද කුල්ටූර් පන්තියේ නිකන් මේ චන්ද්‍රිකාගේ ඉත්තෝකියක පෙන්න අපිට ටැග් කරනකොට 94 නෙවෙයි තීරණාත්මක ප්‍රකාශකවරුන් හැටියට ඔබත් විමල් වීරවංශය මහතා එකම මාධ්‍ය මේ සාකච්ඡාවල ඉඳගෙන ඔහුව සුදුහුණු ගාපු හැටි අපිට මතකයි. නමුත් ඒ සුදුහුණු ගාන්න සිද්ධ වුණේ මොකද්ද? මහින්ද රාජපක්ෂව මහා දේශපාලන චරිතයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ගැලුම් කාර්ය හැටියට පෙනී හිටියා. වැඩ කරන ජනතාවගේ ගැලුම් කාර්ය හැටියට මාධ්‍යෙන් මෙයා පිම්බුවා. මානව අයිතීන් ආරක්ෂා කරන මහාචාර්යවරයෙක් හැටියට මොහු පිම්බුවා. පුම්බණ්ඩ මාධ්‍යත් එක්ක සම්බන්ධීකරණය කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ක සම්බන්ධීකරණය තිබුණ ඔබතුමා. මාධ්‍ය සම්බන්ධීකරණය කරේ අපි එකට ගිහිල්ලා මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හැදුවේ. නමුත් චන්ද්‍රිකාටයි මටයි පුවත්පත් වලින් ඇටැක් කරනකොට මහින්ද රාජපක්ෂ තමයි මේ පිරිසුදු චරිතය හැටියට අවුරුදු 10ක් 30 මේ අය ගොඩ නැගුවේ. අවසානයේදී පක්ෂයටත් චන්ද්‍රිකා මැතිනියටත් ඒ ඇති වුණ ඒ ප්‍රබල ප්‍රතිරූපය නිසා නොදී බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා තමයි අවසානයේදී පක්ෂයේ තීන්දුවක් ගත්තයින් පස්සේ ඔව් ඒ තීන්දුව වෙනුවෙන් මම පෙනී හිටියා. ඔබතුමා ජනතාව මහා දරුණු රැවටීමකට ලක් කරලා තියෙනවා. ජනතාවට වඩා මම මාව දරුණු රැවටීමකට ලක් කරා. ඔබතුමා ඒක පිළිගන්නවා. මම ඒක පිළිගත්තා මේ ලසන්ත වික්‍රමතුංග මරපු දවසේ. ලසන්ත වික්‍රමතුංග මරපු දවසේ ඔබතුමා ඇඬුවා. අපිට මතකයි ඒ රූපරාම. ඇඬුවේ නෙමෙයි, ඇඬුණා. පොඩ්ඩක් ඇඬුවා. මං සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය අඳන්නේ. හරි.
අපි 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 බොහොම හැඟීම් බර මොහොතක්. හැබැයි දින 100ක් මේ පහුගිය ගත වෙනකොට ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ 1.0ක් ඉස්සරහට ගියාද? ඔබතුමා දන්නේ කොහොමද? මම ඔබෙන් අහනවා. පොඩ්ඩක් ඉන්න දිනස් මේ වගේ දේවල් අතෑරලා නැහැ. අපි ඒ අවාසනාවන්ත සිද්ධිය ගැන ඒ වගේ සිද්ධින් රාශියක් ගැන පරීක්ෂණ පවත්වන ඒ ගැන මට වෙලාව දුන්නොත් අපි පරීක්ෂණ ගැන කතා කරමු. ඔබතුමන්ලා ඔබතුමන්ලා දින 100 තුල ඕක තමයි කිව්වේ. අපි හොරු අල්ලනවා. අපි හොරු ඉස්සරහට ගේනවා. අපි ඉදිරියට ගේනවා. මොවුන්ගේ හොරකම් ප්‍රකාශ කරනවා කියලා කිව්වා. දින 100 ගියා, 150 ගියා, 160 ගියා. ප්‍රදීප්ත කෙනෙකුට අතුරුදහන් වෙලා අදටත් වචනයක්. සබවින ඉන්න අනතුරුව ආණ්ඩුවත් විසිරුවා හැරියා. හැබැයි අල්ලපු හොරෙක් නැහැ. ඊළඟට තවත් එක් කාරණාවක් එතනට එකතු කරන්නම්. ඔබතුමා තමයි ජනවාරි 8 වෙනිදා ක්‍රියාත්මක වුණයි කියන කුමන්ත්‍රණය පිළිබඳව මහා දරුණු ලෙස සමාජගත කළේ. මේ භයානක කුමන්ත්‍රණය ජනතාවට අමාත්‍ය මණ්ඩලය පත් කරපු සැනින් මේ සඳහා පරීක්ෂණයක් දාලා හොයලා ඔප්පු කරනවා කියලා කිව්වා. මොකද්ද අද කතා කරනවා දෙය ගැන? අද හිතනවා දෙය ගැන? කිසි දෙයක් ගැන. ඒ නිසා තමයි මම කියපු විදියටම ආණ්ඩුව පත් වෙලා සතියක් යන්න ඉස්සෙල්ලා මම තමයි මේකේ පැමිණිල්ල නිලවස්යෙන් දාලා තියෙන්නේ. ඒ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන එදා රාත්‍රියේ උදේ පාන්දර මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගම්මන්පිල, GLP රිස් එකතු වෙලා හදිසි නීතිය දාලා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන හමුදාව ලවා වටලලා බලහත්කාරයෙන් අර බුරුමේ 1990 ගණන්වල සිද්ධ කරා වගේ බලහත්කාරයෙන් බලයේ ඉන්නට සූදානම් වෙලා හමුදාපතිවරයා, ඒ වගේම පොලිස්පතිවරයා, නීතිපතිවරයා ගෙන්නපු වෙලාවේ ඒ අයට පින් සිද්ධ වෙන්න තමයි එවැනි කුමන්ත්‍රණයක් පරාජය වුණේ. මං හිතන්නේ මං දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපතිවරයාත් ඒක පිළි අරගෙන තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකුණේ අපි නිසයි කියලා. කුමන්ත්‍රණයට හවුල් වුණු කාවද අතරංගුඩ දැක්කේ? ඒ පරීක්ෂණ මමත් ඒක අහනවා. එතකොටම මමත් ඒක අහනවා. මොකද මම ඔබතුමන්ලට වඩා මට කැක්කුමක් තියෙන නිසා තමයි මම පරීක්ෂණේ ඉන්නේ. ඒ අනුව පරීක්ෂණේ කරනවා. ඒවත් බය වෙන්න එපා. ඒ පරීක්ෂණ මමත් ඇහුවා ළඟදී මේව මොනවද වෙන්නේ පරීක්ෂණ යනවා. නමුත් ඔබතුමන්ලා හිතන විදිහට මේ වගේ පරීක්ෂණ අර කඩෙන් කෙහෙල් ගෙඩියක් හොරගන්න වාම වගේ මේ පැයෙන් දෙකෙන් ඒවට නඩු කියලා වත්තඩොංගුට ගන්න. ගරු ඇබතුමා අපි හිතුවේ නෑ. ඔබතුමා තමයි කිව්වේ. ඔබතුමන්ලා කිව්වේ. ඔබතුමන්ලා කිව්වේ ඔබතුමන්. පොඩ්ඩක් ඉන්න. අපි තමයි අපි කිව්වා හොරු අල්ලනවා කියලා. නෑ ඔබතුමා සඳහන් කරනවා අමාත්‍ය මණ්ඩලයේ ස්ථාපනය කරපු සැනින් මේ පිළිබඳ පරීක්ෂණයේ කඩිනමින් ක්‍රියාත්මක කළා ජනතාවට මේ භයානක කුමන්ත්‍රණයේ කාරණාව පැහැදිලිව ඉතා කෙටි කාලයකින් ඉතා කෙටි දින 100ක් ඇතුළත කියලා අපි කිව්වේ නෑ. අටවෙනිදා රාත්‍රියේ මේ අයට ක්‍රමක්‍රමයෙන් පෙනෙන්න පටන් ගත්තම එතෙන්දිත් මේ අය සැලසුම් කරේ මහින්ද රාජපක්ෂ මම වගකීමෙන් කියනවා සැලසුම් කරේ මේක ප්‍රජාතන්ත්‍රවාදීව දාලා යන්න නෙමෙයි. ඒ වෙලාවෙත් අවසාන මොහොත වෙනතෙක් හමුදාව පොලිසිය පාවිච්චි කරලා බලහත්කාරයෙන් මේ රටේ ඡන්ද ගණන් කිරීමත් නවත්තන්නට කුමන්ත්‍රණයක් තිබුණා. අපිට ඒ තොරතුරු තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී තව කරුණු දෙන්න. අත වශයෙන් මම මුලදී හමුදාපතිවරයාට පවා කළු පොතට ආපු පැමිණිලි අනුව චෝදනා කරා. එතුමා ඍජුවම දේශපාලනය කරයි කියලා උකල්ල කරා. ඒවත් අපි හොයන්න ඕනේ. ඒ කියන ගමන් මම කියනවා මේක භයානක තත්වයක්. රටට දැනගන්න අවශ්‍යයි මොකද්ද රාජපක්ෂලා කරපු කුමන්ත්‍රණය කියලා මේ රටේ ජනමතය යටගස්වන්න. හොඳයි ඔබතුමා දැන් පැහැදිලි. ඒ කියපු දෙයම තමයි මම නැවතත් මේ ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා මෙතෙන්දි කිව්වේ. ඒ නිසාම තමයි මම ඇමතිවරයෙක් හැටියට ගිහිල්ලා මේ පැමිණිල්ල දැම්මේ. නමුත් ඔය කියපු තරම් ඉක්මනට මේ කිසි පරීක්ෂණයක් කරන්න බෑ. අනිත් එක පොඩ්ඩක් බලන්න දැන් මේ ආණ්ඩුව ගැන පොඩ්ඩක් මං දෙවනුව කතා කරන්න. මහින්ද රාජපක්ෂගේ වත්කම් ගැන අහන්න ඕන මම ඒකත් කතා කරන්න. නමුත් මේ ආණ්ඩුව ගැන CID එකේ පැමිණිලි විතරක් මේ වෙනකොට විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට පාලනයට අදාළව බරපතල පැමිණිලි 7800ක් තියෙනවා. එතකොට CID එකේ ඉන්නේ
නිල්ධාරීන් 760යි. ඒ වගේම FCID Financial Crimes Investigation Department එකේ පැමිණිලි 356ක් තියෙනවා. එතන ඉන්නේ නිල්ධාරීන් 36යි. මේ සමහර ලිපිගොනු අපට මේ අය කියනවා පිටු 5000කට වැඩි ලිපිගොනු තියෙනවලු. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි කියන තරම් ඉක්මනට මේ පරීක්ෂණ කරන්න බැරි වුණත් ඒ පරීක්ෂණ නොකර ඉන්නේ නැහැ. අත වශයෙන්ම ඉතාමත්ම විධිමත්ව මේ හැම පරීක්ෂණයක්ම ඉදිරියට යනවා. නමුත් මේ හැම පරීක්ෂණයක්ම මේ දින 100න් 200න් කරන්න බෑ. නමුත් එමුතුමනේ උතන ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඔබතුමන්ලා පරීක්ෂණය කරද්දී කියනවා මේ හොරකම් කරනවා හොරා 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 කියලා. පරීක්ෂණේ ක්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් ප්‍රමාණය අඩුයි. ඒ සඳහා තියෙන සාධක අඩුයි කියලා ඔබතුමන්ලාම කියනවා. පරීක්ෂණේ දීර්ඝ කාලයක් යනවා. පරීක්ෂණ අවසානයේදී අදාළ පුද්ගලයන් නිවැරදි කරවන් බවට පත් වුණොත් ඒ කාලය තුලම ඔවුන්ට හොරා හොරා කියපු කාරණේ මොකද වෙන්නේ? ඇත්ත වශයෙන්ම නිවැරදි කරේ පත් වුණොත් අපි ඒ තීන්දුව පිළිගන්නවා. නමුත් අපිට ලැබිලා තියෙන කාලානුරූපව කාලානුරූපව නමුත් අපිට අපිට අයිතියක් තියෙනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු ගැන කතා කරන්නේ. එතකොට මේක ඒ අනුව තමයි අපි මේ කාරණා කරන්නේ. මේ එකක්වත් මේ නිකන් අපි අහසෙන් කඩා වැටුණ තොරතුරු නෙමෙයි. අපි දැකලා තියෙනවා සමහර තොරතුරු. ඒවා දැක්ක පළියට අපිට තීන්දුව ගන්න බෑ. අවසානයේදී අධිකරණයට අපි බාර කරනවා. අධිකරණයේ තීන්දුවට අපි ගරු කරන්න. එතකොට මේ නාටකයේ මම හිතන්නේ මේ රටේ මිනිස්සු අවුරුදු ගාණක් දැක්ක නාටකයක් ඔබතුමා නැවත රඟ දක්වන්නේ. කියන්නේ බැතිවර්ණ වේදිකාවේ මරං කන්න හදනවා. ආ පොළවේ හැපිලා කියනවා. හැබැයි ඊට පස්සේ කියන දැන් පිරිස් බලේ නැද මානව සම්පත් හිඟේ තමයි දැන් මේ ඔබතුමා කියන්නේ. මේ නාටකයක් කියලා කියන්නේ කොහොමද ඔබතුමා මට කියන්න මේ වගේ පැමිණිලි එහෙම නැත්තම් කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා කියන විදිහට මේ මානව සම්පත් හිඟේ දැන් උදා මේ මානව සම්පත් මේ ලංකාව විතරක් නෙමෙයි දිවුණු රටවල් වලත් මේ වගේ පරීක්ෂණ මේ සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් අද අපි රාජපක්ෂලාගේ වත්කම් මේ රටෙන් විදේශ රටවලට ගෙන ගිය වත්කම් සොයන්න ලෝක බැංකුවේ ස්ටාර් යුනිට් ඒ කියන්නේ ස්ටෝලන් ඇසට්ස් රිකවරි යුනිට් කියන ආයතනයේ පවා සහයෝගය ලබාගෙන තියෙනවා. තවත් රටවල් හතරක් ඒ අයගේ ඒ වගේ එහා සමාන ආයතන කටයුතු කරනවා. නමුත් ඒ අය අපේ හැම කෙනෙක්ම අපිට කිව්වේ දැන් උදාහරණයක් ඇටියට ස්ටාර් යුනිට් එක ලෝක බැංකුවේ ඊජිප්තුවේ හොස්නි මුබරාක්ගේ වත්කම් හොයනවා. ලිබියාවේ ගඩාෆිගේ වත්කම් හොයනවා. ඒ අය ඒ රජවලුත් මේ අයගේ සේවය අරගෙන තියෙනවා. නමුත් ඒ අය කියන්නේ මේවා ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් නෙමෙයි සමහර විට අවුරුදු 3-4ක් යන්න පුළුවන්. අවුරුදු 5ක් ගිහිල්ලත් ලිබියාවේ. ඒ අය තාමත් හොයාගෙන තියෙන්නේ ලිබියාවේ නායකයා පිටරට ගිහිල්ලා හංගපු වත්කම් වලින් 7%-8% විතරයි කියන්නේ. ඒ අය අපිට කිව්වා නයිජීරියාවේ හිටපු ඒ චෞර නායකයාගේ වත්කම් හොයන්න අවුරුදු 16ක් ගියාලු. ඒක නිසා මේවා මේ එකපාට පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් පැහැදිලිවම මම කියනවා මේක මැතිවරණයට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේ කටයුත්ත අපි කරන්නේ අපි රටට වගකීමක් තියෙනවා මේව හෙළිදරව් කරන්න. දැන් මම මේම කාරණාවක් ඇහුවොත් දැන් ඔබතුමා ගිය අවුරුදු ප්‍රමාණය සදාන් කරනවා. විමල් අහපු ප්‍රශ්නේදී ඔබතුමා අහනවා මොකද්ද නාටකය කියලා. මැතිවරණයට කලින් රටේ මානව සම්පත් හිඟයක් තියෙනවා. මේවා මේ විදිහට කරන්න බෑ. මේවට කල් යනවා කියලා ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. මැතිවරණයට කලින් නෙමෙයි. අපි කවදාවත් අපි තීරණාත්මක මැතිවරණ වලට කලින්. මේක ගැන හිතාගෙන නෙමෙයි. අපි අදත් කියනවා පුළුවන් තරම් ඉක්මනින් කරන්න ඕනේ කියලා. ඔබතුමන්ලටත් වඩා අපිට විශේෂ ආසාවක් තියෙනවා මේ රාජපක්ෂ පවුල කොයිතරම් හොරකම් කරාද කියලා දැනගන්න. නමුත් ඒක අපේ තියෙන උමනාව අනුව අපේ තියෙන හදිස්සිය අනුව මේව කරන්න බෑ. ඒකයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ පත් කරන්නේ කොයි ආණ්ඩුවෙන්ද? මොකද්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ FCID එක පත් කරන්නේ කොයි ආණ්ඩුවෙන්ද? අපේ ආණ්ඩුවේ. එහි නිලධාරීන් කී දෙනාද ඉන්නේ? 36ක්. ඊට නිලධාරීන් වැඩි කරන්න බැරි තමයි. වැඩි කරන්නත් පොලිස් නිලධාරීන්ගේ සීමාවක් තියෙනවා. ඒක තමයි අලුත්. අවශ්‍ය නම් ඔබට අවශ්‍ය නම් නිවැරදිව මේ තොරතුරු හොයන්නට ඇත්තටම ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා නිලධාරීන් වැඩි කරන්න. අපිට මං කිව්වා වගේ ඔබ නම් පිටවල සියල්ලකම අවශ්‍යතාවයක් තියෙනවා අපිට. මේක අපි ඉදිරියේදී ඔව් ඡන්දයෙන් පස්සේ බලමු මේක වැඩි කරන්න පුළුවන්ද කියලා. අපිට ඕන විදියට වැඩි කරන්නත් බෑ. මේකට පළපුරුද්ද තියෙන පුහුණුව තියෙන එක්ස්පීරියන්ස් එක තියෙන මිනිස්සු ඕනේ. ඒ කියන්නේ හොරු අල්ලන්නම් කියන පොරොන්දුවට මේ ඡන්දෙත් පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි බලමු මේ ඡන්ද ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඕගොල්ලන් හැමදේම
බොහොම සරලව ඡන්ද පැත්තෙන් හිටියට මේ අපි හිතන්නේ රට ගැන. දේශපාලඥයෝ ඡන්ද ගැන හිතන්නේම නැහැ. ඡන්ද ගැන හිතනකොට අපි මේව කරන්නේ අපි ගිහිල්ලා අපේ ඡන්දේ මාතරට ගිහිල්ලා කරනවා මේව ගැන කතා කරත් නොකරත් අපිට ඒ පැත්තේ ගිහිල්ලා අපි ඡන්ද ගන්නවා. ඒ කියන්නේ මෙතිවරණ වේදිකාවේ මේ කාරණා ගැන මුතුමන්ලා කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ අපි කතා කරා කතා කරනවා නමුත් මේ මේ කාරණාවෙන් විතරක් අපිට මේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සු රාජපක්ෂලාගේ හොරකම් වල ගැන කතා කරලා බෑ. ඒ අය අපේ රජයෙන් ඉදිරියට කරන්නේ මොනවද? ඒ අයට ලැබෙන සහන මොනවද? ඒ රට දියුණු වෙන්නේ කොහොමද? මේ රටේ තරුණ තරුණයන්ට රැකී රක්ෂා දෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නේ. ඒවට අපි කතා කරලා තමයි ඡන්ද දිනන්න ඕනේ. මේවා මේවත් අපි කතා කරන්න ඕනේ වෙලාවට කතා කරන්න. නමුත් මේක නෙමෙයි ප්‍රධාන සාධකය. හොඳයි. අපිට විරාමයකට යන්නට අවශ්‍යයි. අප විරාමයක් ලබා ගන්න. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය ඔයලිත් සලකුණ සමගින් එකතු වන්නේ www.hirutv.lk/salakuna කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට සලකුණ සමග එක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ලබන සතියේදී සලකුණ වැඩසටහන සමගින් එක්වන්නේ SBA දිසානායක මහතා. ඔබට පුළුවන් ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න මෙම වෙබ් අඩවියට පිවිස සටහන් කරන්නට, අපට පුළුවන් ලබන සතියේදී ඒ ප්‍රශ්න ඔහුට යොමු කරන්නට www.hirutv.lk/salakuna. අප මංගල සමරවීර අමාත්‍යතුමාවයි අද දවසේදී සලකුණේ ප්‍රශ්න කරන්නේ. ඊළඟ ප්‍රශ්නය අහන්නට කලින් රූප රාමුවක් බලන්න සූදානම්. මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ඉල්ලනවායි කියන්නේ ලැජ්ජාවක් නැති බලලෝභී නායකයෙක් කියන මේකෙන්වත් හොඳට තේරුම් ගන්න ඕනේ. මම යලිගතාවක් කියනවා, වගකීමෙන් කියනවා, මහින්ද රාජපක්ෂ පවුල විතරක් අඩුම ගානේ අවම වශයෙන් ඩොලර් මිලියන 18ක් හොරකම් කරලා පිටරටවල් වල හංගලා තියෙනවායි කියනවා. මම පොඩි ඉඟියක් දෙන්නම් මහින්ද මහත්තයෝ, ඔබතුමාගේ ඩුබායි වල හංගපු සල්ලි අපි දන්නවා කොහෙද තියෙන්නේ කියලා. මම මේ කැමරාව ඉස්කලින්ම බලන් කියන්නේ, එතකොට එතුමාගේ ඇස් එකත් කෙලින්ම බැලුවයි කියලා එතුමා ඉතින් කිව්වා. හොඳයි. අද දවසේදී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මේකට පිළිතුරු ලබා දුන්නා. ඔහු සඳහන් කළා, මෙහෙම හොරකම් කරා නම් මං අවුරුදු 5 ඉඳලා හොරකම් කරන්න ඕනි කියලා. ඔබ මේ කියපු කතාව වළංගුද තාම? ඔව්, ඒකයි මේ ඔබතුමා පෙන්නපු මේ කතාවත් මම මේ කරේ සතියකට මේ විතර ඇතුළත කාලයක්. ඇත්ත වශයෙන්ම චෞර පාලකයන්ගේ ඉතිහාසය දිහා බැලුවොත් ඒ අයට මේ ඔබතුමන්ලාගේම මේ වාක්‍යය කියන වගේ හොරකමත් සීමාවෙන් එහා කරන්න. සීමාවෙන් එහා දේශපාලනය කරන අය සීමාවෙන් එහා හොරකමත් කරනවා. ඒ නිසා තමයි ගඩාෆිලා, මුබරාක්ලා වගේ සුහර්තොලා පුදුම විදියට රටේ වත්කම් හොරකම් කරලා පිටරටවල් වල හැංගුවා. අපි දන්නවා මේ වෙලාවේ මේක දීර්ඝ වශයෙන් කියන්න බැරි වුණත් අපේ යම් තක්සේරුවක් තියෙනවලු. විදේශ විශේෂඥයන් පවා හිතනවා මොහු කිව්වම බ්‍රහින්ද රාජපක්ෂ පමණක් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ඥාතීන් කීප දෙනා එකතු වුණොත් මේ වගේ විශාල මුදලක් විවිධ රටවල් වල තැන්පත් කරලා එහෙම නැත්නම් ආයෝජනය කරලා තියෙනවායි කියලා. තවතුමා මෙතන කතාවේදී සඳහන් කරනවා ඒ පිළිබඳව ඉංගියක් ලැබෙමින් පවතිනවා කියලා. ඒ වගේ ඉංගියක් එකක් එළියට දාන්න තිබුණානේ දිනසිය ඇතුළතට. එකක්වත් දාන්න නැහැ නේද? ඔබතුමාම කියනවා දේශපාලන වශයෙන් මේක ප්‍රයෝගික කරගන්නවායි කියලා. මේවා එළියට දාන්නේ දිනසිය ඇතුළතවත් එහෙම නැතුව දේශ මේ මැතිවරණයක් වෙනුවෙන් නෙමෙයි. ඒ ඉංගි තිබුණාට ක්ලූ එකක් තියෙනකොට ඒක ෆොලෝ අප් කරලා ඊට පස්සේ ඒක ඔප්පු කරන්න පුළුවන් වෙලාවට උසාවි දැමම තමයි ඒක අපිට හෙළිදරව් කරන්න පුළුවන්. ජනවාරි කොච්චර විතර කාලයක් ඇයිද? නෑ මමත් ඒකයි කිව්වේ. දැන් මේ අයගෙනුත් අපි ওই ප්‍රශ්නේම අහනවා. මේ පරීක්ෂණ කරන අයගෙන්. ඒ අය තමයි අපිට කිව්වේ සාමත් ලිබියාවේ ගඩාෆිගේ වත්කම් අවුරුදු 4-5ක් ගිහිල්ලත් 100% ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් හොයාගෙන. ඔව් ඒක තමයි. අපි මේවා පොඩ්ඩක් කියන මේවා ඇත්ත වශයෙන්ම මේක බොහොම සංකීර්ණ වැඩක්.
මේ චෞර පාලකයන් මේ නිකන් ගිහිලා සල්ලි තැම්පත් කරන්නේ නැහැ. ඒවා විවිධ රටවල්වල විවිධ නම් වලින් විවිධ සමාගම් වලින් ගොඩාක් දුරට මේ සල්ලි තියෙන්නේ ප්‍රසිද්ධ රටවල්වල නෙමෙයි ගොඩාක් වෙලාවට දූපත්වල මේවා හංගලා තියෙනවා වෙන අයගේ මේවා ඉතින් කාලයක් යනවා. මාස 6ක් මදිද ඒ හංගපු එක දෙයක් එළියට දාන්නේ. මාස 6කුත් දවස් ගාණක් ගෙවිලා ගියවරයි. මොකද එක දෙයක්? හොඳයි. ඒ කියන්නේ මම මුලින්ම කියපු එක දෙයක් උනත් එළියට දානවා නම් දාන්න ඕනේ සම්පූර්ණ විස්තර සහිතව. ඒ විස්තර ලබා ගැනීමේ පරීක්ෂණ අද ඉහළම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට මේක දාලා මේ නිකන් දේශපාලන වාසියක් ගන්න නෙමෙයි. අපිට මේකේ අවසානයේදී අපිට අවශ්‍ය ඒ හොරකම් කරපු හැම සතයක්ම ලංකාවට යලිත් ලබා ගන්න, අපේ ආර්ථිකයට යලිත් ලබා ගන්න. අනේ ඒ සඳහා තමයි මේ පරීක්ෂණ කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඔබතුමන්ලා කියන විදිහට අපිට මේකෙන් දේශපාලන වාසියක් ගන්න ඕන නම්, එහෙම නැත්නම් දේශපාලන වාසියෙන් මේ අය හිර කරන්න ඕන නම්, අපිටත් තිබුණා අර මහින්ද රාජපක්ෂලා එදා කරා වගේ, සරත් ෆොන්සේකලා ශිරාණි බණ්ඩාරනායකලා එක කරා වගේ මොනවා හරි එකක් කියලා නීතිය අපේ අතට අරගෙන ඒ අයව කූඩු කරලා හිර දඬුවම් දෙන්නේ. එහෙම නැහැ. නීතියේ ආධිපත්‍යයද තියෙන රටක් හැටියට ඒ අනුවම තමයි මේ පරීක්ෂණක් පවත්වන්න ඕනේ. නමුත් තාමත් මම වගකීමෙන් කියනවා මේවට මේ මහා හොරකම් තොගයකට වග කියන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ ගාල්ලෙදි කියපු එක මම ඇහුවේ නැහැ තාමනම්. නමුත් අත්ත වශයෙන්ම එතුමා මට අඩුම ගානේ කියන්න, හරි මට කිසිම විදේශ රටක මගේ නමින් හෝ වෙනත් අයගේ නමකින් ගිණුමක් නැත කියන ප්‍රකාශය කරන්නයි කියන්නේ. ඒ ප්‍රකාශය කරන්නේ කියන්නේ ඒ තැනට වැටලාද ඔබතුමාලා? නෑ කියන්නේ ඒක. ඔකල පෙන්වන්න නැතුව දැන් ඒ පැත්තට ගිහිල්ලා. නෑ නෑ මං කියන්නේ මෙයා කියනවා නම් මේ නිකන් වටා හොරෙන් වටේට කියන්න ඕනේ නෑනේ. පැහැදිලිවම ගියාද මං? නැති ඔබතුමන්ලත් කියනවා හොරකම් කරා අරහෙ සල්ලි දෙනවා මෙහෙ සල්ලි දෙනවා කියලා. ඔබතුමන්ලත් ඔප්පු කරන්නේ නැහැ. රජය අපි පෙන්නන්නම්. හැබැයි අපිට ඔය කියන තරම් ඉක්මනට මම ඒකයි මේ කරුණා කරලා මං කියන දේ තේරුම් ගන්න. මම මේ කියන්නේ මාධ්‍යයට තියෙන උමනාව නිසා හෝ රටේ ජනතාවට තියෙන උමනාව නිසා හෝ අපිට තියෙන උමනාව නිසා අපිත් කැමති. අත වශයෙන්ම දින CM එක ඔප්පු කරන්න පුළුවන් නම් ඔක්කොමට වඩා සන්තෝෂ වෙන්නේ අපි. නමුත් එහෙම නෙමෙයි මේ නීතිය ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා හොයන්න අර මං කියුවාගේ නයිජීරියාවේ අවුරුදු 16ක් ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ මේක අවුරුදු 16ක් යනවායි කියලා. නමුත් යම් කාලයක් ගත වෙනවා මේක හරියට කරන්න. නමුත් ඒ කාලය තුලදී මේ අය ප්‍රතික්ෂේප කරන දැන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ නිකන් වක්‍රව. ඊට වඩා හොඳයිනේ නෑ. පුළුවන් නම් මම රටට කියන්නේ එතුමාට විදේශ ගිණුමක් තියෙනවද නැද්ද කියලා. එකක් තියෙනවද නැද්ද කියලා කියන්නේ. හරි වත්කම් පැත්ත ඔහොම තියමුකෝ. දැන් අපි හිතමු රගර ක්‍රීඩකයාගේ මරණය. ලලිත් කුගන් අතුරුදහන් වුණා යාපනයේ. සුදු ඈන් සංස්කෘතිය. දැන් ඒවා හොයන්න තමයි හොඳට පරීක්ෂණ යනවා. මමත් ඕවා ගැට ඔබතුමන්ලා වගේම ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. මම ඒ අදාළ මට අයිතියක් නැහැ වෙනත් අමාත්‍යාංශ වලට වෙනත් CID එකට ෆෝන් කර විස්තර ගන්න. නමුත් අදාළ ඇමතිවරු හරහා මම වරින් වර මේ හොයනවා. විශේෂයෙන්ම රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ සාර්ථකව ඉදිරියට යනවායි කියලා අපිට මට කිව්වා. ඒ විතරක් නෙමෙයි සුදු වෑන් සංස්කෘතියේ විශේෂයෙන්ම සුදු වෑන් ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන්ුත් ඒ පරීක්ෂණය සෑහෙන සාර්ථකයි කියලා මට ආරංචි. හැබැයි මේ පරීක්ෂණ මට සුදු තත්පරද මේ පරීක්ෂණ දිග්ගැස්සෙන්නේ මොන හරි පරණ යාළුකම් වල එහෙම නැත්නම් වෙන වෙන ඩීල් වල මේකනේ බොහොම හැමදේම මේ දිග්ගැස් ඔබතුමන්ලට අපිට කොච්චර හදිසියක් තිබුණත් පරීක්ෂණයක් විදියට කරන්න ඕනේ. ඒකේ වළංගුභාවයේ ක්‍රෙඩිබිලිටි එක තියෙන්න ඕනේ. ඒක නිසා අපි එයට අපේ හදිසිය කෙසේ වෙතත් නිවැරදි පරීක්ෂණයක් කරලා අවශ්‍ය වෙලාවට ඒ දඬුවම් ලබා දීම අධිකරණය ලවා කරන්න අපි ඉඩ දෙමු. ඇමතුමා දැන් ජනවාරි 8 වෙනිදාට කලින් ඔබතුමාලා මේ කාරණා කිව්වා. අගෝස්තු 17 වෙනිදාට කලින් චන්දර කලින් ඔබතුමාලා නැවත මේ කාරණා මතු කරනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන්, රටේ ජනතාවට හිතෙන්නට පුළුවන් මීළඟ ඡන්දයක් එනකොට තව අවුරුදු 3-4කින් ආපහු ඔබතුමාලා මේ කතා මීළඟ ඡන්දයක් එන්නේ. අපි නම් මහින්ද රාජපක්ෂ වගේ අවුරුද්දෙන් අවුරුද්ද ඡන්ද තියලා මේ රට බංකොලොත් කරන්න උත්සාහ කරන්නේ. මීළඟ ඡන්දයක් එන්නේ තව අවුරුදු 5කින්. ඒ කියන්නේ තව අවුරුදු 5කින් විතර
අර කිව්වා වගේ ලිබියාවේ මේව හොයන්න අවුරුදු පහක් විතර ගියා කියලා. ඒ වෙනකම්මත් මේ අවුරුදු පහකින් විතර මේ වගේ නාපෝ කතා කරයි කියලා. මේක මං කිව්වේ අපිට තිබුණ හදිස්සියට බෑ. මට කියන්න බෑ තව අවුරුදු පහකින්ද දෙකකින්ද මාස 6කින්ද කියලා කියන දේ කියන්න පුළුවන් පරීක්ෂණ කරන අයට විතරයි. නමුත් මම දන්නවා මොකද මටත් ඔබතුමන්ලා වගේම ලොකු හදිස්සියක් තියෙනවා මේව දැනගන්න. ඒ නිසා මම දන්නවා ඒ කරන අය බොහොම හොඳට නිවැරදිව මේ පරීක්ෂණ යනවායි කියන්නේ. සුදේව දැන් අර කියපු කාරණාවත් එක්ක මම පොඩ්ඩක් දිශානතිය වෙනස් කරන්නම්. මීළඟට ඡන්දයක් එන්නේ අවුරුදු 5කින් කියලා කිව්වා. ස්ථාවර ආණ්ඩුවක් විවර මහමැතිවරණයෙන් හැදේ කියලා හිතනවාද? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මොකද තියෙන තක්සේරුව සහතිකය. දේශපාලන ඉව. ඒ කියන්නේ අර මහින්ද රාජපක්ෂ ගේද්දි නොතිබුණු එක. නෑ ඒ ඒ වෙලාවෙත් ඉවක් තිබුණානේ අපි දැනගත්ත දිනනොයි කියලා. මම මේ කතා කරන්නේ ජයග්‍රහණය ගැන. හක්මන දෙනියාය වගේ ප්‍රදේශවල අද මම හිටියේ දෙනියාය ඊයේ හිටියේ හක්මන. ඇත්ත වශයෙන්ම හක්මන කියන්නේ මහින්ද රාජපක්ෂ රටක්. කියන්නේ මහින්ද රාජපක්ෂට විශාල බහුතරයක් තිබුණ මහින්ද රාජපක්ෂට ඥාති සම්බන්ධකම් තියෙන ආසන. අද අපිට පේනවා ගියා මේ තියෙන මහා රැල්ල අනුව මේ වතාවේ හක්මන වගේ ආසනක් යලි වතාවක් එක්සත් ජාතික පක්ෂයේ බලකොටු බවට පත් වෙනවා. පසුගිය ජනාධිපතිවරණයට කලින් පැවැත්වුණු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ ඔය වගේ මැතිවරණයට කලින් දිනලා ඉවර වෙලා හිටියා නේද? ප්‍රතිඵල එනකොට නේද තත්ත්ව වෙනස් වෙන්නේ? නෑ අපි කවදාවත් ජයග්‍රහණය කරනවායි කියලා මහා ලොකුවට කිව්වේ නෑ. නමුත් අපි අපේ පාක්ෂිකයන් දිරිමත් කරගෙන මැතිවරණ ව්‍යාපාර කරා. අපි කවදාවත් කොයිතරම් අසීරු වුණත් ඒ කාලේ කිව්වේ නෑ අපි පරාද වෙනවායි කියලා කවුරුවත් මැතිවරණ කරන්නේ නෑ. දැන් මම අහන්නේ අදටත් දිනන්න කලින් දිනලා ඉවරද? ඒක මම කියන දෙයක් නෙමෙයි. අද මේ පාරේ බැහැල යන හැම මිනිහෙක්ටම ශ්‍රී ලංකා කාර්යයටත් තේරෙනවා. අද රැල්ල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියලා. ඔවුන් පිළිගන්නවා දානේ ඌව කියලා. නෑ එයා ඌව නෙමෙයි එයා අපිට කියනවා. එයා අපිත් එක්ක බුරුතු පිටින් අද එකතු වෙනවා. ඒකයි මේ අපි කියන්නේ. හොඳ අපි මේ මැතිවරණ ගැන කතා කරපු ඉන්න නාම යෝජනා ගැනත් කතා කරමු. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලොකු අවුලක් වුණා හැම දිස්ත්‍රික්කයකම. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක් හැටියට මේ පිළිබඳව කොහොමද දැක්කේ? නෑ ඇත්ත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂයෙන්ම නව පිටුවක් පෙරලලා නව යුගයකට ඒ අයගේ අවාසනාවන්ත තක්හඩි ඉතිහාසය පැත්තක තියලා මේ මෑත ඉතිහාසයේ පැත්තක තියලා ඉදිරියට යන්න තිබුණ මොහොතක් ඒ අය නැති කරගත්තා. මොකද ඇත්තෙන්ම ඒ අයට අර හිටපු හොර තක්කඩියන් ටික පැත්තකට දාලා අලුත් මුහුණු තරුණ මුහුණු බුද්ධිමතුන්ට අවස්ථාවක් දුන්නා නම් ඇත්ත වශයෙන්ම අපිට තත්ත්වය අමාරු වෙනවා. නමුත් මේ අය කරේ දෙන්නෙක්ව පැත්තකට දැම්ම. දෙන්නෙක්ව අර කියනවා වගේ මොනවද සැක්‍රිෆිෂල් ලෑම්ස් කියන්නේ අර පාවා දෙන්නෙක්ව නිකන් අර මේ දෙන්නෙක්ගේ බෙල්ල කපලා පාවා දීලා අනිත් මුළු හොර රංචුවටම නාම යෝජනා දුන්නා. උදාහරණයක් ඇටියට දැන් ඒගොල්ලන් කොයිතරම් පාරිශුද්ධ වුණාද කියලා කියන්නේ දුමින්ද සිල්ලටයි මර්වින් සිල්ලටයි නාම යෝජනා නොදුන්නයි කියන එකෙන්. නමුත් මම අහනවා දුබින්ද සිල්වයි මර්වින් සිල්වයිද ඕකෙ හිටපු දූෂිතම චරිත? ඔය පක්ෂේ දුමින්ද සිල්වලට මර්වින් සිල්වලට වඩා හොරකම් කරපු කුඩු ගෙන්නපු හොරාරක්කු පෙරපු තාමත් පෙරන චේන් කඩපු කොමිස් කුට්ටි ගහලා සිංගප්පූරුවේ බැංකුවේ තැන්පත් කරලා කියනවායි කියලා මහින්දානන්දගේ නෝනම කියනවා උසාවියට කියලා තියෙනවා. මේ වගේ හොර තක්කඩියන් රැසකට නාම යෝජනා දීලා මේ දෙන්නෙක් විතරක් පැත්තකට දාලා ඒකෙන් පෙන්වන්න හදනවා ලෝකයාට දැන් මේ අපි අලුත් පිරිසුදු පක්ෂයක් කියලා. නමුත් ලෝකයා රැවටෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහානායක හාමුදුරුව පවා බොහොම දැඩිව කතා කරපු රේස් බයි රේස් සූදුව පිළිබඳව රටේ නවගිය චරිතවලට සම්දානී නාම යෝජනා ලබා දීලා තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒවා අපිට වෙනත් පක්ෂයක අභ්‍යන්තර
නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලි කරන්න බෑ. අපිට දේශපාලන වශයෙන් මේවා අපි වේදිකාවල කතා කරනවා. සාමාන්‍ය ජනවාන්සලා සදාන් කරපු කාරණා ඉස්මතු කරලා ගන්නට බැරිද? අපි අපේ වේදිකාවල අපි මේවා කතා කරනවා. අපේ දේශපාලන වේදිකාවල කතා කරනවට වඩා දෙයක් අපිට කරන්න බෑ. නමුත් මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අත වශයෙන්ම දේශපාලන වශයෙන් ගත්තොත් මොන වුණත් මේක අපිට වාසි. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජන ඡන්ද පුලුව ගන්න ඒ පැත්තට පුළුවන් වෙලා හිටපු දුමින්ද සිල්වා කපනවායි කියන එක එක්තරා විදිහකට අපිට ලොකු වාසියක්. ඒක නිසා අපිට දේශපාලන පැත්තෙන් මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් රටට මේක ප්‍රශ්නයක්. මොකද අද එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ හොරුන්ගේ මැරවරයන්ගේ තක්කඩියන්ගේ අම්බලමක් බවට පත් වෙලා. ඒ විතරක් නෙමෙයි කම්බ හොරත් ඒකෙන් දැන් ඉල්ලන. හොරන් හොරුන්ගේ තොර. එක්සත් ජාතික පක්ෂයේ දූෂිතයින් එහෙම කවුරුත් නැහැ නාම යෝජන ලැයිස්තුවල. මම දන්නේ හැටි කියලා නෑ. ජාතිවාදී අදහස් තියන ඉන්න එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවල. ජාතිවාදී ජාතිවාදයට සම්බන්ධයෙන් හැමදාම එරෙහිව සටන් කරපු අය. නමුත් ඔව් යම් යම් මමත් හිතන විදිහට යම් ජාතිවාදී අදහස් තියන අය ඉන්න පුළුවන්. ඒකත් දැන් සන්ධානයක පෙරමුණක ඒ වගේ කට්ටිය ඉන්න පුළුවන්. නමුත් ඒ ජාතිවාදී අදහස් තිබුණත් මේ වෙලාවේ අපි කතා කරේ හොරු ගැන. හොරු නම් නැහැ කියන එක මට පැහැදිලිවම දැනුනා. නමුත් ඔබතුමා ඔබතුමා උත්තරේ දීගෙන යද්දි මමල් එක තැනකදී මොකද්දෝ දෙයක් ඔබතුමාට දැනුණා වගේ දෙයක් තිබුණා. ඒ දැනිච්ච දේ මොකද්ද කියලා අපිට කියන්නේ? එක පාට ඒ වදන්නේ කොහොමද මොකද්ද මට දැනුනේ කියලා. ඔබතුමා ඔබතුමා ඒ ජාතිවාදී කතන්දරය නැවත අමතක කරලා හොරු කියන පැත්තට යන්න ගත්තා. ඒක හොරු නෑ අපි කතා කරේ මම නෙමෙයි. ඕගොල්ලන්නේ වෙන පැත්තකට ඇද්දී අපි කතා හොරු ගැන කතා කරනකොට එකපාරට හොරුන්ගෙන් මේ මාතෘකාව වෙන පැත්තකට ගෙනියන්නේ. නෑ මම කතා කරන්නේ දූෂිතයන් ගැන. හොරකම් වලින් දූෂණය වෙන්නත් පුළුවන්. අදහස් වලින් දූෂණය වෙන්නත් පුළුවන්. නෑ අදහස් වලින් දූෂණය වෙනවයි කියන එක බොහොම ෆැෂිස්ට්වාදී අදහසක්. ඇයි එහෙම කියන්නේ? ඇයි මොකද ඒ කියන්නේ මගේ අදහස දරන අය විතරයි හරි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන අය වැරදි කියලා කියන්න බෑ. නෑ නමුත් ඒක දූෂිතයි කියන්න බෑ. අදහස් විවිධ අදහස් තියෙනවා. දැන් බුදුබාල සේනාවට මම දැඩි ලෙස විරුද්ධයි. පිළිකුල් කරනවා. ජාතිවාදයේ මුළු ලෝකෙම පිටු දකින්න. හෙළවුරුමේට. නෑ හෙළවුරුමේ පක්ෂයක් හැටියට එහි ප්‍රතිපත්ති වලට මම විරුද්ධයි. මම හැමදාම විරුද්ධයි. නමුත් අනිත් පැත්තෙන් මම ඒකයි කිව්වේ හෙළවුරුමේ නායකයන් අපේ දැන් මේ මෙතුමා මේ කතාව ගේන්න හදන්නේ හෙළවුරුමේට. ඇත්ත කතාව ඒකනේ. නමුත් හෙළවුරුමේට කොච්චර විරුද්ධ වුණත් මම හිතනවා චම්පි කරනවා කියන්නේ අවන් කැමැතිවරෙක් කියලා. ඔබ විශ්වාස කරන්නේ නැද්ද? පොඩ්ඩක් අපි යන්න ඕනද? දැන් කියන හැම එකටම ඔබතුමාලා ඒවට අර්ථකථනයක් දෙනවනේ. මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒක පාර්ලිමේන්තුවේදීත් ඒ කාලේ එතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් මං කියලා. හොඳයි හොඳයි. මට මොහොතක් දෙන්න විමල් අපි ඇමතුමනි මට මොහොතක් දෙන්න. අපි රූප රාමුවක් බලමු. ඊට පස්සේ මම ප්‍රශ්නේ අහන්නම්. අපි රූප රාමුවක් බලමු. ඉතිහාසයේ නිදහසෙන් පස්සේ හැමදාම මේ රටේ දෙමළාන්තවාදය සිංහලාන්තවාදය පෝෂණය කරා. සිංහලාන්තවාදය දෙමළාන්තවාදය පෝෂණය කරා. අදත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මොකද පිටරටවල් වල ජීවත් වෙන දෙමළ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා ඒ අය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් එකතු කරගන්න හදනකොට අද යලි වතාවක් අර දෙපැත්තේ ඉන්න අන්තවාදීන් දෙගොල්ල කලබල වෙලා. කවුද මේ කලබල වෙලා කියන්නේ? ට්‍රාන්ස් නැෂනල් ගවර්න්මෙන්ට් ඔෆ් තමිල් ලීලාම් කියන අන්තවාදී තමිල් සංවිධානයේ වි රුද්‍රකුමාරන් කියන නායකයා තාමත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින නායකයා එක පැත්තකින් කලබල වෙලා මට බනිනවා මෙන්න මේ දෙමළ ජනතාව රවට්ටලා ඒ අය දැන් ලංකාවේ දියුණුව වෙනුවෙන් එකතු කර ගන්න හදනවායි කියලා. අනිත් පැත්තෙන් මේ අපේ වර්ණසිංහ කියන හෙළවුරුමේ පුද්ගලයා මේ තමයි මම මේකයි කියන්නේ මේ එකම කාසිය දෙපැත්ත රුද්‍රකුමාරන් වර්ණසිංහ රුද්‍රකුමාරන් වර්ණසිංහ ඒ කියන්නේ චම්පික රණවක හොඳයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වැරදි. නෑ නෑ මෙතෙන්දී මම කියපු දේ අයිමත් මං කියන්න කැමති. මෑත ඉතිහාසයේ දිදිහා බැලුවොත් නිදහසෙන් පස්සේ අත වශයෙන්ම මේ රටේ සිංහලාන්තවාදය සහ දෙමළාන්තවාදය එකිනෙකා පෝෂණය කරලා තියෙනවා. සිංහලාන්තවාදය නිසා දෙමළාන්තවාදය පැවැත්වීමට නිදහසට කරුණු කියනවා. දෙමළාන්තවාදය නිසා සිංහලාන්තවාදය වඩවඩා ශක්තිමත් වෙනවා. අදත් මම මේ කියපු කාරණා මම මේකත් කිව්වේ මේ බොහොම ළඟදී. ඒ මතේ ඉන්නවා. නමුත් මෙතෙන්දී වර්ණසිංහ
ජාතික හෙළුරුමේ කියපු අදහසට මං එදත් අදත් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරනවා. නමුත් මං කිව්වාගේ ඒ අදහස ඔහුට තියාගැනීමේ අයිතියත් මං ගරු කරනවා. එච්චරයි. මම බොක්කෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී. ඔහු දරන ඔහුගේ පක්ෂ මතය, හෙළුරුමේ මතය, චම්පික රණවක මහතාත් දරන්නේ මතය. ඔව්, හරි. මට මන් දන්නේ නැහැ චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් මට කවදාවත් කැබිනට් එකේ පැමිණිලි කරන්න තිබුණා. නමුත් ඒ නිසා තමයි මාධ්‍ය ප්‍රකාශය කරපු එකට මම මාධ්‍ය ප්‍රකාශයක් කරා. මම ඒකත් කියනවා, මේ හෙළවුරුමේ හෝ වෙනත් ඕනෑම අන්තවාදී කණ්ඩායමකට මොන පැත්තෙන් ආවත් සිංහල අන්තවාදය වේවා, මුස්ලිම් අන්තවාදය වේවා, දෙමළ අන්තවාදය වේවා, මම විරුද්ධයි. මම මේ රටේ ලිබරල් සමාජයක් බිහි කරන්නට හැමදාම සටන් කරපු කෙනෙක්, අදත් සටන් කරන කෙනෙක්. හැබැයි ඉතින් අර ජාතිවාදී ගෝඩ් ෆාදර්ලා UMP එකත් එක්ක ගිවිසුම් අත්සන් කරනකොට කෝ මංගල සමරවීරලාගේ කටහඬ. ඒක ඒ ගෝ එතන ගිවිසුම් අත්සන් කරේ ඒ අයගේ ජාතිවාදී වපුරන්න නෙමෙයි. ඔබට විශ්වාසයි ඔබ ඔබ ඒ අය අපි ගිවිසුමක් අත්සන් කරේ එකට යම් යම් නිශ්චිත කරුණු කීපයක් ගැන ආඳු කරන්න. එච්චරයි. ඔය පාර්ලිමේන්තුවට පත්වලා ඇවිල්ලා ජාතිවාදී වපුරන්න කන්නේ නැහැ කියලා ඔබ සහතික දෙනවද? නෑ, මට ඒ සහතිකේ දෙන්න බෑ. නමුත් අපේ පාර්ශවයේ වඩාත් ශක්තිමත්. ඔබතුමා මට මෙහෙම වේදේ කියන්නකෝ. දැන් එක ආණ්ඩුවකට ආවම කණ්ඩායම දෙක ඔබතුමයි ජාතික හෙළවරුමයයි ඒ එකතු වෙලා ඩයස්පෝරා සැනකෙළිය පවත්වන්නේ කොහොමද කියන්නේ? නෑ, ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඩයස්පෝරා සැනකෙළිය කියන වචනේත් මම නෙමෙයි පාවිච්චි කරේ. ඒක සැනකෙළියක් නෙමෙයි, ඩයස්පෝරාව කියන වචනේ අර්ථය ඔක්කොම ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අර්ථ ඩයස්පෝරාව කියන්නේ මේ දෙමළ ත්‍රස්තවාදීන් පිරිසකට කියන නමක් නෙමෙයි. ඕනෑම රටක පිට රටක ජීවත් වෙන පුරවැසිකම් ලබාගත් අයට කියන්නේ ඩයස්පෝරාවයි කියලා. ලෝකේ ලංකාවේ ඩයස්පෝරාවක් ඉන්නවා වගේ අයර්ලන්තේ තියෙනවා, ග්‍රීසියේ තියෙනවා, ඉන්දියාවේ ප්‍රබල ඩයස්පෝරාවක් තියෙනවා. ඉන්දියාවේ ඩයස්පෝරාවට වෙනම ඇමතිවරයෙක් පවා ඉන්නවා. මෙන්න මේ ඒ වගේම ලංකාවේ ඩයස්පෝරාව කියන්නේ ශ්‍රී ලාංකිකයේ ඩයස්පෝරාව කියන්නේ දෙමළ වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ග වෙන්න පුළුවන්. ඒ අය තුල පුදුම අපි ඇත්ත වශයෙන්ම හිතන්න බැරි දක්ෂ අපේ රටට පුදුම විදියට ආඩම්බර වෙන්න පුළුවන් පිරිස් පිට රටවල් වල ගිහිල්ලා ඉහළම තැන්වලට ගිහිල්ලා වැඩ කරනවා. විවිධ ශේෂ්ඨවල නිකං රෙස්ටෝරන්ට් වල කෝකියාගේ ඉඳලා නාසා ආයතනයේ විද්‍යාඥයන් දක්වා ලංකාවේ ඉහළම තැන්වලට ගියපු අය ඉන්නවා. ඇයි අපි ඒ අය ඔක්කොම එකතු කරලා ඒ අයවත් මේ ලංකාවේ ඉදිරි ගමනට ඒ අයගේ හැකියාව, ඒ අයගේ දක්ෂතාවය වගේම ප්‍රබල ව්‍යාපාරිකයන් ඉන්නවා. අපි මේ විදේශිකයන්ගේ සල්ලි විතරක් පස්සේ යන්නේ නැතුව මේ ශ්‍රී ලංකාව තමන්ගේ මාතෘභූමියට ඒ ව්‍යාපාරිකයන් ගෙන්න ගන්න උත්සාහ කරන්නේ. මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ජාතික හෙළවරුමයයි මංගල සමරවීරයි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ ඩයස්පෝරා සැනකෙළිය පවත්වන්නේ කොහොමද? නෑ, ඇත්ත වශයෙන්ම මම නම් විශ්වාස කරනවා අපි මේ කරන්නේ කුමක්ද කියලා මේ අය තේරුම් ගත්තම මෙයට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා. ජාතික හෙළවරුමේ සහයෝගය දෙයි. ඔව්, මොකද අපි මේ ඩයස්පෝරාව කියලා කියන්නේ මොකද? මම දැක්ක චම්පික කියලා තියෙනවා මෙතන ඊලාම දෙමළ ඩයස්පෝරාවේ වුණත් ඊලාම ප්‍රතික්ෂේප කරපු එක්සත් නොබෙදුන ශ්‍රී ලංකාවක් තුළ වැඩ කරන්න පුළුවන් කැමති හැම දෙමළ සංවිධාන වුණත් ලංකාවට එනවට විරුද්ධ නැහැ කියලා. නමුත් මම මෙතන මේ ඩයස්පෝරාව ගැන මේ ඊයේ පෙරේද බොහොම ඉහලින් කතා කරාට මේ ඩයස්පෝරාව එක්ක ගනුදෙනු පටන් ගත්තේ මම නෙමෙයි. ඩයස්පෝරාව ලංකාවේ සංවර්ධනයට එකතු කරන්න ඕනේ කියලා මුලින්ම කිව්වේ මහින්ද රාජපක්ෂ පත් කරපු උගත් පාඩම් කොමිසම් වාර්තාව. ඒ වාර්තාව අනුව මෙන්න මේ ඉන්නේ අපේ මහින්ද රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාවත් එක්ක මේ ඉන්නේ LTT සංවිධානයේ KP පස්සේ වැඩිපුර මුදල් වැඩිම මුදල් ප්‍රමාණයක් පරිහරණය කරන අදත් LTT සල්ලි තියෙන මේ මහත්මයා ධර්මලිංගම් ලෝකේශ්වරන් එක්ක මේ ජනාධිපතිතුමා ඉන්නේ. මේ මෙතුමා ඒ දෙමළ ඩයස්පෝරාව එක්ක කැනඩාවේ LTT ඩයස්පෝරාව මේ LTT සංවිධානයේ ප්‍රතික්ෂේප නොකරපු ඩයස්පෝරාවත් එක්ක මේ මහින්ද රාජපක්ෂ ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ මේ තමිල් ඩයස්පෝරා ඩෙලිගේෂන් මීට්ස් ගෝඨාභය මේ තියෙන්නේ 2012 අටවෙනි මාසේ 15 වෙනිදා
ලංකාවට හොරෙන් ගෙන්නගෙන මේ අය ගෝඨාභයක හම්බු වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ කියනවා තැමිල් ඩයස්පෝරාවත් එක්ක මම දීර්ඝ වශයෙන් කතා කරගෙන එයා එකතු කරගන්න ඕනේ කියලා. ඒක නිසා මේ නිකන් බංකොලොත් දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ අය ඔබ මේක අනුමත කරනවද? මොකද්ද? මේ සම්බන්ධතාව ගොඩනගීම අනුමත. මට ඒක ප්‍රශ්න ඒක තමයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂගේ ආයුධමනේ ඔබත් පාවිච්චි කරන්නේ. මොකද්ද? ඔය ෆොටෝ පෙන්වලා දැන් මේ කොටිත් එක්ක. ඒ අය විරුද්ධව කියනවා. අද විමල් වීරවංශ කියන ලිංගෙම්පා. මම හැම වෙලේම කියන්නේ මගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන් පරණ. ඔය ලිංගෙඹි මානසිකත්වයේ තියෙන අයටනේ මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අර පුංචි ලිනක මහ ගෙම්බෝ ඉන්නෝ. ඒ අය ඒක ඇතුළේ ඉඳන් විවිධ චෝදනා කරාට මේක තමයි යථාර්ථය. ඔබ ඕක රටට පෙන්වන්නේ මහින්ද කොටිත් එක්ක සම්බන්ධයි කියන්නේ නෙමෙයිද? නෑ මහින්ද මහින්දත් මේ සම්බන්ධය තියෙනවා. මෙතන තව වෙනසක් තියෙනවා. ඔයා කියපු එකත් ඇත්තක් තියෙනවා. මම දිගින් දිගටම සාකච්ඡා කළා තියෙන්නේ තවමත් කොටි සංවිධානයක කිසිම සම්බන්ධයක් නැති ඩයස්පෝරා කණ්ඩායම් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම එක විතරයි. නමුත් මහින්ද රාජපක්ෂ මේ ඩයස්පෝරා කණ්ඩායම එක සාකච්ඡා කරේ KP පద్මනාදන්ගේ උමනාව අනුව. අදත් ඔබ කියනවා LLRC වාර්තාවේ තිබෙන නිර්දේශ අනුව ඒ සාකච්ඡා පැවැත්වුණා කියලා. නෑ එසේනම් පැරදි වෙන්න බෑ. මං කිව්වේ අනුව මේව පැවැත්වුවයි කියලා නෙමෙයි. ඒ නිර්දේශයේ තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. නමුත් මේ අය මහින්ද රාජපක්ෂලා මේ LTT කොටි ලේබලේ අපිට අලවන්න හදන නිසා තමයි මම මේක කියන්නේ. නමුත් මේ කොටි සංවිධානය එක්ක හරි සාකච්ඡා කළා, මේ කොටින් එක්ක හරි සාකච්ඡා කළා නිවැරදි මාර්ගයට ගේන්න පුළුවන් වුණා නම් ඒක ගැන අපි සන්තෝෂ වෙනවා. නමුත් ඒ අය හොරෙන් කොටි සමග සාකච්ඡා කරන්නත් අපිට කොටි ලේබලේ අලවන්නත් ඒක වලංගු නැහැ. අන්න ඒකයි මම කියන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අප විරාමයකට යමු. විරාමයෙන් පසුව නැවතුණ ගැ සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය සීමාවෙන් එහා දේශපාලනය තුළ සලකුණු තබන සලකුණු සමගින් ඔබ ගිටුවන්නේ. අද සලකුණේ අපේ ප්‍රශ්න කරන්නේ අමාත්‍ය මංගල සමරවීර සමගින්. www.hirutv.lk/salakuna web අඩවියෝසේ ඔබට අපත් සමගින් එක්වන්නට පුළුවන්. විශේෂයෙන් මතක් කරනවා ලබන සතියේ සලකුණු සමගින් එක්වන්නේ හිටපු අමාත්‍ය SP දිසානායක මහතා. ඔහුගෙන් අසන්නට තිබෙන ප්‍රශ්න ඔබට මෙම වෙබ් අඩවියට පිවිස සටහන් කරන්නට පුළුවන්. එය ඔහුගෙන් අසන්නට අප සූදානමින් සිටිනවා. ඒටත් ඔබට ආරාධනා කරමින් එමතුමනි, අපිට අවසන් කාල සීමාව තමයි ලඟ වෙලා තියෙන්නේ. තව ටිකක් වෙලා තියෙන්නේ. මඩ දේශපාලනය පිළිබඳව ඔබ මොකද කියන්නේ? මඩ දේශපාලනය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙමද? අර මිස්ටර් බීන් පෝස්ටරය ගැන ඔබේ අදහස මොකක්ද? මේ මිස්ටර් බීන් පෝස්ටරය එතකොට බැහැයි කියන පෝස්ටරය මම ඒව මඩ නෙමෙයි. අපි පැහැදිලිවම ඒ වගකීම අරගෙන කරපු ඒවා. ලෝකේ දැන් එංගලන්තය ගත්තොත් පංච් කියලා මැගසින්ස් තියෙනවා, ප්‍රයිවට් අයි කියලා මැගසින්ස් තියෙනවා. ඒවයි ඒ රටේ ඉන්න දේශපාලඥයන් යම් විකට චරිත බවට පත් කරන ආකාරයට කටයුතු කරනවා. ඒවා මඩ දේශපාලනයක් නෙමෙයි. මඩේ කියන්නේ උදාහරණයක් කියන්නකෝ. මඩේ කියන්නේ ඇත්ත වශයෙන්ම හොරෙන් කැලෑපත්තර ගහන එක. මඩ දේශපාලනය කියන්නේ විමුක්ති කුමාරතුංග ඉපදෙනකොට තමන්ගේ විමුක්තිගේ තාත්තා විජය කුමාරතුංග නෙමෙයි කියලා ලියන එක. අන්න ඒක මඩ දේශපාලනය. නමුත් යම් කිසි කෙනෙක් දැන් මිස්ටර් බීන් පෝස්ටරේ ගැහුවා වගේම මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අර 18 සංශෝධනය ගෙනපු වෙලාවේ හිට්ලර් වගේ පෝස්ටරයක් ගැව හිට්ලර් බවට පත් කළා. ඒ වගේම අර හතක් තියෙන දෙවිවරයෙක් කළා පෝස්ටර් එකක් ගැහුවා. ඒව මම නම් හිතන්නේ මඩ දේශපාලනය නෙමෙයි. මඩ දේශපාලනයයි දේශසහගත දේශපාලනය අතර වෙනස කුමක්ද? ඔබ වරක හිතවාදීව ඉන්න අය ආරක්ෂා කරනවා දිවිහිමි. මම කියන්නේ දැන් අපි මට මොකක් දෙන්න. ඔබ වරක හිතවාදීව ඉන්න අය ආරක්ෂා කරනවා දිවිහිමින්. ඊට පස්සේ ඔව් හැරදා වෙන පාර්ශ්වයකට ගියාම ඉතා දරුණු විවේචනයකට යනවා. ඇතැම් විට දේශසහගත විවේචනයෙන් අතර වෙන්නේ. මඩ දේශපාලනයයි ද්වේශසහගත දේශපාලනය අතර වෙනස කුමක්ද? නෑ, ද්වේශසහගත දේශපාලනයක් මම නම් හිතන්නේ මම කරනවායි කියලා. මම ඔය ගොඩක් දේවල් කියන්නේ මේ
මට ඒකෙන් යම්කිසි වන්නම් හිතන්නේ අපි හිනා යනවා මේ සමහර පින්තූර දැක්කම මේ පින්තූර පොඩි විකෘති කළා ඒක ඒක ඊට වඩා දෙයක් නැහැ නමුත් එයාගේ චරිතය බරපතල ලෙස අහිංසක දරුවෙක්ගේ එහෙම නැත්නම් අහිංසක කාන්තාවක්ගේ අහිංසක දේශපාලනඥයෙක්ගේ හරි කාගේ හරි විකෘති කරනව නම් ඒක මඩ දේශපාලනයක් නමුත් ඒක විහිළුවක් හැටියට කරනව නම් ඒක ලෝක පිළිගත් සම්ප්‍රදාය හොඳයි විමල් රංගන අපි ඇමතුමනි අපි ඔබතුමා කරපු ප්‍රකාශ කීපයක් බලමු අපි ඊට පස්සේ තීරණය කරමු ඒ මඩද එහෙම නැත්නම් දේශපාලනය කියලා අපි බලමු අපි දැක්කා ඊයේත් ඒ හොරු රංචුවම මාතරට ආවා ඊට පස්සේ අනිත් පැත්තෙන් පස්සේ බලනකොට අර මම නම් කියන්නේ මැදමුලනේ මුත්තයි කියලා මොකද ඔය කොන්නේ ඩයින කරුවත් මටත් වඩා සුදුයි කොහොම හරි මැදමුලනේ මුත්තා ඇවිල්ලා අර මාතර කොටිපවුර උඩට නැගලා අතවනලා තියෙනවා ඉතින් මම ඒක දැක්කම නම් හරියට සන්තෝෂ වුණා මොකද කාලයකට පස්සේ මැදමුලනේ මුත්තා අපේ මාතර පස් පෑගුවා ඇයි මේ අවුරුදු 10ක් තිස්සේ ගමට යන්නේ හෙලිකොප්ටරේ මහත්තයා ගමට ගිහ හෙලිකොප්ටරෙන් යනකොට නෝන මහත්තයා ඊට පස්සේ තව එකකින් යනවා දරුවෝ තුන් දෙනා තව හෙලිකොප්ටර් තුනකින් යනවා ගමට ගියායින් පස්සේ යන වෙඩිනොවදින වාහනේ නම් අර රෙද්දකින් වහලා ලොකු ට්‍රක් එකකින් මෙන්න මාතර හරහා ගෙනියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අපිට ඒ මුත්තාව මාතරටම ගෙන්න ගන්න පුළුවන් අනේ මට දුකාර නෝන මහත්තයා ගැන කියන්න ශිරාන්ති මං හොඳට අඳුරනවා ශිරාන්තිගේ උපන්දිනයයි මගේ මෑණියන් ජීවත් වෙනකොට තිබුණ උපන්දිනයයි එකම දවසේ ජනවාරි මාසේ 23 වෙනිදා ඉතින් මට අදහ ගන්න අමාරුයි මගේ අම්මගේ උපන්දිනයේ තියෙන මේ ගෑණිට ওই තරම් හොරෙක් වුණේ කොහොමද කියලා හැමතුමනි ඔබේ නිර්වචනය අනුව මේ මඩද නැත්නම් දේශපාල දෙකම නෙමෙයි ද්වේෂ සහගතත් නෙමෙයි මඩත් නෙමෙයි මඩ වෙන්න නම් ඒක බොරු වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒක විකෘති කිරීමක් වෙන්න ඕනේ නමුත් මහින්ද රාජපක්ෂට මම මුත්තයි කියන එක මඩක් වෙන්නේ කොහොමද ඒක මම අපේ යාළුවන්ටත් අපි එතුමා මගේ යාළුවා වුණත් ඒක මට මූණට කියන්න පුළුවන් දැන් ඉතින් මුත්තා වගේ දේශපාලනයේ විශ්‍රාම යන්නේ කියලා මොකද මම දන්නවා මහින්ද රාජපක්ෂ හරි ආසයි තරුණ වෙන්න ඒකයි අද අවුරුදු 70ක් එතුමාගේ උපන්දිනය 70 වෙනි උපන්දිනය මේ නොවෙම්බර් මාසේ 18 වෙනිදා ඉතින් මේ තුකොණ්ඩේ ඩයි කරගෙන බොරුවට ජිම් යනවායි කියලා පෙන්නගෙන ලෝකෙටම රවට්ටන්නේ නැතුව අත්වස්යෙන්ම එතුමා පින්දහම් කරගෙන විශ්‍රාම යන්න ඕනේ කියපු කාලයක් කිව්ව මම ඒක දැන් ඔය 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 දේශපාලක සමාන රංගන මට මොහොතක් දෙන්න කෙනෙක් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය රැකගෙන ශක්තිමත් වෙන්නවා නම් ඒක වැරද්දක් නෙමෙයි ඒක කිසිම වැරද්දක් නෙමෙයි නමුත් ඒ ශාරීරික සෞඛ්‍ය රැක ගැනීම රූපවාහිනියෙන් පෙන්නලා එයින් ලාභ ප්‍රයෝජන ගන්නව නම් ඒක ඊට වඩා මේකක් මම ජිම් එකට යනවා පුළුවන් අවස්ථාවට මං හරි ආසයි බයිසිකල් පදින්න නමුත් ඒවා අපි පත්තරවල පින්තූර දාගෙන රටට දෙන්නේ ඔබතුමාට අනුව මේ කියන්නේ පින්දහම් කරගෙන ඉන්න ඕන කාලේ දේශපාලනය කරපු ජයර් ජයවර්ධනගේ පක්ෂය තමයි ඔබතුමා දැන් ඉන්නේ මොකද්ද ජයර් ජයවර්ධන දිවංගත ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වෙන වයස් සීමාවට මෙයා ඔව් ඇත්ත වශයෙන්ම මම නම් හිතනවා මගේ නම් හැඟීම මගේ විශ්වාසය නම් 65ක් වැඩිම වුණොත් 70න් ජනාධිපතිවරු නෙමෙයි සාමාන්‍ය දේශපාලඥයෙක් වුණත් විශ්‍රාම යන්නේ ඔබටත් වළංගු දෙක මටත් වළංගු මම එහෙමනම් මෙහෙම කාරණාවක් ඔබතුමාගෙන් අහනවා ඒක ලෝක දේශපාලනයට අපි ගියොත් ඒ ලෝක දේශපාලනයේ තත්ත්වය මම මේ කතා කරන්නේ ලෝක දේශපාලනයේ විශේෂයෙන්ම රුසියාවේ චීනයේ ඒ කාලේ අවුරුදු 80 ගණන් අය හිටියා ඇමරිකා එක්සත් ජනපදයේ රේගන් වගේ වයසක අය හිටියා ඒක එහෙම වෙනවා නමුත් මගේ විශ්වාසය නම් ඇත්ත වශයෙන්ම කෙනෙක් 65 තමයි හරි වයස වැඩි වුණොත් 70 විශ්‍රාම යන්නේ මම මෙහෙම අහන්නම් සුදේව අපි කාරණාව වෙන තැනකට අරගෙනෙමු. හිටපු ජනාධිපතිතුමාව දැඩි විවේචනයකට ලක් කරනවා. අපි දැක්කා. ඒ එතුමා වටා ඉන්න කණ්ඩායම දැඩි විවේචනයකට ලක් කරනවා. ගෙවි ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කර ඉන්න අනතුරුව ඔබ විදේශගත වෙනවා. විදේශගත වෙලා ඔබ එන්නේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමට. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කියලා මතවාදය සමාජගත වෙනවා. යම් මේකෙන් එදා ඔබ පිල්මාරු කරා නම් අද මේ කිසි දෙයක් වළංගු නැහැ නේද? මම බට පිස්සුද පිල්මාරු කරන්න. කවුද මේ පිල්මාරු කරනවයි කියලා කතාව කිව්වේ මමද ඔබ විදේශගත වෙන්න මම විදේශගත වුණා සිංගප්පූරුවට ගියා නොවෙම්බර් මාසේ 6 වෙනිදා ඔබ විදේශගත වෙන්න කලින් ඔබ මුණ ගැහෙන්න රාජපක්ෂ පවුලේ කවුරු හරි ඔබේ නිවසට ආවා නාමල් රාජපක්ෂ ආවනේ ප්‍රසිද්ධ රහසක්
නාමල් රාජපක්ෂ නෙමෙයි මහින්ද රාජපක්ෂ. මට නාමල් මේක ඕන පොඩ්ඩක් අහගන්න ඕන නම් දැනගන්න ආසන. නාමල් රාජපක්ෂ මං ඇත්ත වශයෙන්ම තරුණයෙක් හැටියට එතුමා කරපු දේශපාලනය අනුමත නොකරත් මට යම් ආදරයක් තියෙනවා ඒ දරුවා ගැන. තාමත් තියෙනවද? ඔව් මම ඇත්ත වශයෙන්ම මං තාමත් හම්බුනොත් කතා කරනවා. පාර්ලිමේන්තුවේදී දවසක් හම්බු වෙලා ඔය නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ අන්තිම හරිය වෙන්නේ නැති දවසක් කිව්වා ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්ද කියලා. මම මගේ බෝල්ගඩ නිවසට මං කිව්වා ඕන වෙලාවක අපේ ගෙදර වාට විවුර්තයි. ඔයා පොඩි කාලේ ඉඳන් ආව මේවයි එන්න කියලා. දවසක් ආවා. ඊට පස්සේ කිව්වා තාත්තා අපි ඇවිල්ලා මුකුත් කතා කරේ නෑ. ඇත්ත වශයෙන්ම මම යන ක්‍රියාමාර්ගයේ වැරදි. විශේෂයෙන් මේ ජාතිවාදී ප්‍රතිපත්ති නාමල් රාජපක්ෂ පමණයි මුලින් ආවේ. ඔව් තාමත් නාමල් රාජපක්ෂ තනියෙන් ආවා. ඊට පස්සේ මට කිව්වා තාත්තත් එක්කත් හම්බ වෙන කැමති තාත්තේ අරලියගහ මන්දිරයට ඇවිල්ලා හම්බ වෙනවා කියලා. මං කිව්වා අපෝ එතනට නම් ඉන්න බෑ. නමුත් තාත්තත් මේ මං කිව්වා මං මේ හිතේ ඇතුලේ මොකුත් තිබුණ නැත්තම් යන්න තිබුණනේ අරලියගහ මන්දිරයට හැමෝටම පේන්න. මොකද යන්නේ? මොකද මට යන්නේ ඒ එතනට නම් ඉන්න බෑ කියලා කිව්වා. නෑ ඉතින් මං මොකද මගේ ළඟට එන මිනිස්සු මගේ ළඟට එන්න ඕනේ. මට එතනට යන්න උවමනාවක් තිබුණෙත් නෑ. මම ඇහුවෙත් නෑ. මම ආරාධනාවක් ඉල්ලුවෙත් නෑ. හොඳයි. මහින්ද රාජපක්ෂත් එනවා බෝල්ගඩ ගෙදර. මම බෝල්ගඩ මහින්දයි දැන් ඊට ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා ආවා ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහන්තිතුමා මගේ බෝල්ගෙදරේට. ඊට පස්සේ ආවා අන්තිමට ආවේ මං හිතන්නේ නොවැම්බර් මාසේ දෙවනිදාට. කොහෙද මට ඒ වගේ දවසක මහින්ද රාජපක්ෂයි නාමල් රාජපක්ෂ ඇවිල්ලා මම ඒ අයට රාත්‍රි භෝජන සංග්‍රහයක් දුන්නා. මගේ නැන්දා මානෙල ආනන්දන් මහත්මිය එදා මමත් එක්ක ගෙදර ඇවිල්ලා හිටියා. අපි කාලා බොහොම සුන්දර දේවල් අතීතය ගැන කතා කරා. අපි දේශපාලනය ගැන වචනයක්වත් ඔවුන් කිසිවක් යෝජනා කළේ නැහැ ඔබට. ඊට පෙර මෙහෙම දෙයක් ආමු. පුරුද්දක් විදියට රාත්‍රි භෝජන සංග්‍රහයල් ඊට කලිනුත් තිබුණාද මේ තකහණිය නැතුව? ඒ කියන්නේ මීට පෙරත් අවස්ථා කීපයකදී ඔය වගේ හමුවීම් සිදු වුණාද? මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මට හමුුනේ 2008න් පස්සේ. එතකොට ඒක අස් කරලා අයින් කරයින් පස්සේ අයිමත් වතාවක් අලවි මවුලානා ආණ්ඩුකාරතුමා 2008 ලෝක කුසලානයක් හරි ක්‍රිකට් මැච් එකක් තිබුණ වෙලේ ශ්‍රීපති හිරේ දාපු වෙලේ මට එන්නේ කියලා ගියා. ඔක්කොම අමතක කරලා අයිමත් එකතු වෙමුයි කියපු වෙලේ මං කිව්වා ජනාධිපතිතුමා මේව ගැන කතා කරන්න ඉස්සෙල්ලා කරුණා කරලා ශ්‍රීපති දැන් හිරේ ඉන්නේ ඒ ගැන මොකද්ද කරන්නේ කියලා. එතකොට එකපාරට හූල්ලල කිව්වා ඇත්තට ශ්‍රීපති හිරේද කියලා. ඉතින් මං කිව්වා ඔව් හිරේ ආ ඒ කියලා. ඒ 2008න් පස්සේ මහින්ද රාජපක්ෂ මං මගුල් ගෙවල් කීපයක හම්බු වෙන්නේ නැති. නමුත් දේශපාලනෙත් කතා කරන්න නෙමෙයි නම් අවුරුදු 7 ක විතර හම්මුනේත් නැත්තම් ඔන්න ශ්‍රීපති ගැන අහනකොට කියලාත් කිව්වනම් ඒ මම මේ පොඩ ඒ කිව්වේ මම මේ කතා කරන්නේ 2008 ගැන. ඔව් ඒක තමයි. එහෙම මහින්ද රාජපක්ෂ ඉතින් මේ හදිස්සියේ ජනාධිපතිවරණය කට උඩ තියලා බෝල්ගොඩ ගෙදරට ආවේ මොකක්ද බාරයක් ඔප්පු කරන්න වගේ දෙයක්. මම දන්නේ ඒක යාගෙන් අහන්න. ඒක යාගෙන් අහන්න. ඔබතුමා හෙට ඇහුවත් මගෙන් අපේ ගෙදර එන්න පුළුවන්ද කියලා මං කියනවා. නෑ නෑ ඔබතුමාට හේතුන් නැද්ද? ඔබතුමාට හේතුන් නැද්ද? ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඉවරයි. ඔබ දැන් මගේ ගෙදරට ආවොත් ඒක මාධ්‍ය සමාජයේ කියලා තිබුණ නෑ. එතකොට වැරදි ලෙස ප්‍රකාශයට පත් කළ තිබුණ නෑ. ප්‍රකාශයට පත් කරන්න එලිපත් කියමු අපි. සමාජයේ මාධ්‍ය ජනතාව වැරදි ලෙස දකී කියලා හේතුනේවත් නැද්ද? ඒක ඉතින් ජනතාව දකින්නෙත් නෑ. අත වශයෙන්ම පුවත්පත් වලින් මේක විකෘති කරා. ඒ නිසා තමයි ඒ ගමනින් පස්සේ තමයි මට එක දවසක ආව කෝල් 287ක් මිස් කෝල්ස්. දැන් මෙන්න මේ ආව නේද කියලා. අන්තිමට ඒකෙන් මග හරින්නයි මම පිටරට ගියේ. යන්නත් ඉස්සෙල්ලා මම චන්ද්‍රිකා මැතිණිය හම්බුලේ. ඒ වෙනකොටත් අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන අපේ පොදු අපේක්ෂකයයි කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වෙන්න ඔබ ඉල්ලපු දේ හම්බුනේ නැති හින්දා ඔබ ගියේ නැහැ. ඒක කවුද කිය? නෑ නිකමට කියන්නකෝ මොනවා හරි ඔබතුමා ඒක මමයි දන්නවා ඒ අයත් දන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන් මට නෑ. මම මේ ජනතා නිදහස් සන්ධානයට යලි වතාවක් යන්න තරම් පිස්සෙක් නෙමෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ඉවරයි. ඒක මං කිව්වා වගේ හොරුන්ගේ තක්කඩියන්ගේ අම්බලමක් බවට පත් වෙලා. ඒක මේ අද ඊයේ ඉවර වුණ දෙයක් නෙමෙයි. ඒ වෙනකොටත් ඉවරයි. අනිත් පැත්තෙන් මම එක්සත් ජාතික පක්ෂයට සමාජික වීමේ ගත තීන්දුව ගැන මම ප්‍රබල ලෙස සතුටු වෙනවා. මම අද බොක්කෙම UNP කාරයෙක්. මම අවුරුදු 8යි UNP එකේ හිටියේ. නමුත් මට හිතෙනවා
මගේ වටේ ඉන්න අනිත් UNP කාර්යයන්ටත් වඩා මම UNP කාර්යයක් කියලා අර කියමනක් කියනවා පසු ආගමක් වැළඳ ගන්න පුද්ගලයෝ ඒ ආගම අනිත් අයටත් වඩා හොඳට අදහනවායි කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම හැමදාම කියන දෙයක් තමයි මම දේශපාලනයෙන් විශ්‍රාම යන දවසටත් යන්නේ එක්සත් ජාතික පාර්ශ්වය. ජිනීවා වැඩේ බැලන්ස් කරලා දෙන්නම් කියලා බැලන්ස් කරමු කියලා මංගල ලව්වා. ඔබට යෝජනාව ආවා. ඊට පස්සේ ඔබතුමා නිකන් මේ හිතෙන් මවලා නෑ නෑ මරවීමක් නෙමෙයි අපි නෑ නෑ අපි 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 ජෙනීවා ගැන කතා කරේ එතුමා වැරදි නංග ඔබතුමා ඉන්නඳුර කියන්නේ මේ කාරණේ සම්පූර්ණ වැරදි කියලා නෑ ඔබතුමා කිසියම් මං කියන්නේ මේ මූල්‍යමය වාසි නෙමෙයි මගේ යෝජනාව ඔබතුමා කිසියම් දේශපාලන ප්‍රතිපත්තියක් යෝජනා කරා රාජපක්ෂ ආණ්ඩුවට ඔවුන් ඒකට එකගුන්නේ නෑ මම යෝජනා කරේ නෑ රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා කරේ නෑ මම නාමල්ට කිව්වා ඔයගොල්ලන් යන විදිය වැරදි ඔයගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තිය වැරදි ඕගොල්ලන් මේ කරන ජාතිවාදය වැරදි විශේෂයෙන්ම ඔගොල්ලන් ඔයාගේ බාප්පා බුදු බල සේනාවට සල්ලි දෙනවයි කියලා මගේ ළඟ සාක්ෂි තියෙනවා ඒක වැරදි ඕවා තමයි අවසානය කියලා කිව්වා අවා මන් දන්නේ ඒක එයා පිළිගනීද කියලා ඒ කියන්නේ ඔබ ඔබතුමා කියන පරිදි මහින්ද රාජපක්ෂ මහතා නමුත් මහින්ද එකන ඔවා මුකුත් කතා කරන්නේ අපි කතා කරේ මව් පෙරමුණ ගැන මගේ අම්මා ගැන ඒ වගේ කතා ගැන يعني අවුරුදු 8කට විතර පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ආවේ ඉතිහාසය මතක් කරගෙන යන්න නාමල් රාජපක්ෂ මහතා ආවේ උපදෙස් ලබාගෙන යන්න ඔබ කියන්නේ උපදෙස් නෙමෙයි ඒක සාකච්ඡාවකදී අපි කතා කරා ඔව් එහෙම තමයි වුනේ ඒක තමයි ඇත්ත කතාව මට ඒ වෙලාවේ අපි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් යම් තීන්දුවක් අරගෙන තියෙනකොට ජයග්‍රහණය මේ ඉදිරියේ පේන මොහොතක අපිට පිස්සුවක් තිබුණේ නැහැ මේ ආණ්ඩුව බේරගන්න නමුත් ඊට වඩා දේවල් යම් යම් දේවල් ඒ සාකච්ඡාවට එකඟ වීමේදී මම පොතක් ලියන දවසට ඒකේ තියෙන සැබෑ කතාවක් කියන්න. ඔය ඔය රාත්‍රියේ භෝජන සංග්‍රහයෙන් පසුව රංගන මට මොකක්ද දෙන්න? එහි තියෙන සැබෑ කතාව කියන්නම් කියලා ඔබ කියන්නේ. දැන් මේ සැබෑ කතාව නෙමෙයිද ඔබ කියන්නේ? නෑ ඒක ඒක ඒ සිදුවීම ඒ ඒ සිදුවීම ඇතිවීම ඇති කරෙත් යම් කිසි හේතුවක් උඩ. දැන්ට කියන්න බෑ ඒක. ඒක මං පස්සේ කියන්න. පස්සේ නෙමෙයි. මං පොතක් ලියන දවසට කියන්න. එතකොට දැන් අර රාත්‍රියේ පොත මොකද? පොත ලියන්න හිතන් ඉන්නේ කොයි කාලෙද? දේශපාලනේ විශ්‍රාම ගියාම 65 දෙද 70 දෙද? හොඳයි. 65 තමයි මං හිතන් ඉන්නේ. හැබැයි 70 වෙන්නත් පුළුවන්. ඊට වඩා නම් වෙන්නේ නැහැ. විමල් මම හිතන්නේ ඒ තුල සියල්ල තිබෙනවා. දේශපාලනේ ඔබ විශ්‍රාම යනකොට ඔබ සැබෑව හෙලි කරනවා නම් ඒ තුල යම් කාරණයක් තියෙනවා. රංගනකට ඔබට අවස්ථාවක් නැහැ. මං හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් වැඩක් වේ දන්න එකත් අහලා ඉවර කරන්න. දැන් ඒ හමුවෙන් පස්සේ ඒ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පස්සේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තදින් ඔබට දෝෂාරෝපණය කරයි කියලා ගිය මතවාදයේ බොරුවක් නේ. ගමුලික බොරුවක් චන්ද්‍රිකාත් දන්නවා අපි හම්බ වෙනවයි කියලා. හොඳයි. අපි සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි මාතර දේශපාලනයට යන්නටත් ඕනේ මාතර දේශපාලනයට යන්න කලින් අප විරාමයකට යන්න සූදානමක් තිබෙනවා. අප විරාමයකට ගිහිල්ලා රංගන ඉන්න අතුරු මාතර දේශපාලනය ගැන කතා බහ කරමු විරාමයකට. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලන අද සලකුණේ අවසන් සලකුණු පැවීම මංගල සමරේ රාමත්‍යවරයා සමගින් පවත්වන සලකුණේ අවසන් කාල පරිච්ඡේදයටයි අප ප්‍රවිෂ්ඨ වන්නේ. විමල් ප්‍රශ්නයක් තිබෙනවා. ඔව්. දැන් ඩයස්පෝරා සෙනකෙලිය ගැන ඔබ බොහොම විවෘත අදහසක් ප්‍රකාශ කරා. මම ඔබෙන් අහනවා. ඇයි දේශපාලන සිරකරුවන් ගැන කතා කරන්නේ? ඔබ එක පැත්තකින් විදේශගත දෙමළ ප්‍රජාවට එන්න කියනවා. හැබැයි කටුනායක එයාපෝට් එකේදී අත්අඩංගුවට ගන්නවා. මොකද්ද මේ ඩබල් ගේම් එක දෙමළ ජනතාවත් එක්ක කරන්නේ? නෑ, ඊටවසෙම දේශපාලන සිරිකරුවන් සම්බන්ධයෙන් මම ගිය සතියේ මේ මැතිවරණ කටයුතු අස්සෙත් මම ඇවිල්ලා අදාළ නිලධාරීන් එක්ක විශේෂ සාකච්ඡාවක් තිබුවා. ඒ විස්තර ගත්තා. අධිකරණ අමාත්‍යාංශයත් එක්ක නීති ප්‍රතිදෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා හැකිතා කික්මන්ට මොකද දැන්ටමත් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇත්ත වශයෙන්ම දේශපාලන සිරකරුවන් කියන එක මේ වෙලාවේ පාවිච්චි කරන්න බෑ. අපි පිළිගත්තත් නොගත්තත් රටේ නීතිය හැටියට බොහෝ දෙනෙක් දඬුවම් කරපු අය ඉන්නවා. දඬුවම් නොකරපු අය ඉන්නවා නම් අපි කියලා තියෙන්නේ ඒ අයව හැකිතා කික්මන්ට බරපතල චෝදනා තියෙනවා නම් නඩු පවරලා නීති අනුව ක්‍රියාත්මක කරන්න බැරි අය නිදහස් කරගන්නයි කියලා. ඒ අනුව අපිට පසුගිය කාලේ කාන්තාවන් කීප දෙනෙක් දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඒ අත්අඩංගුවට හිටපු කාන්තාවන් කීප දෙනෙක් නිදහස් කරගත්තා.
නමුත් මේ සම්බන්ධයෙන් අපේ දැඩි අවධානය යොමු කළ ඒකත් පුළුවන් තරම් ඉක්මනට කළ යුතුයි කියලා මම පිළිගන්නවා. හොඳ විමාන ප්‍රශ්න ඉවරයි අපි මාතරට යමුද? යමු. හැමතුමා අපි මාතර දේශපාලනයට යමු. ඡන්දෙත් ළඟයිනේ. කුරුඳුපොළු හමුදාව මේ පාරත් විරුද්ධව ඉඳීද එකතු වෙයිද? ඒ කියන්නේ ඔබතුමා කිව්වා කුරුඳුපොළු හමුදාව ඔබට විරුද්ධවයි හිටියේ කියලා. කියන්නේ කුරුඳුපොළු හමුදාව කියන වචනේ නිර්මාණය වුණේ මාධ්‍යෙන්නේ. නමුත් එදා එක්තරා කණ්ඩායමක් එදා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පක්ෂ නායකත්වයට විරුද්ධව ආරම්භ කරපු පෙළපාලියක් තමයි එදා. මම ඒක තමයි අහුවේ. ඒ පිරිස මේ කණ්ඩායම දෙක එකතු වෙයි. ඒකේ නායකයෝ නම් අද අපේ පක්ෂයට අදාළ නැහැ. ඔවුන් සිටින්නේ කා සමගද? මං හිතන්නේ අය වන්දන්නේ ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට හිටියා. මම තව එක්කෙනෙක් මං හිතන්නේ ජාතික ලයිස්ට්ුවේ ඉන්නවා. කොයි ජාතික ලයිස්ට්ද? ජන මේ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ. මම එහෙම අහන්නම් මාතර කියලා කියන්නේ රාජපක්ෂ බල කඳවුරක්ද? රාජපක්ෂ වරුන්ගේ බල කඳවුරක්ද මාතර දිස්ත්‍රික්කයේ? ඔබට අභියෝග කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම පසුගිය වතාවේ දෙසැම්බර් මාසයේදී මගේ ආසනේ මාතර ආසනය දින්න මාතර දිස්ත්‍රික්කයේ පරාජයට පත් උනත් දකුණෙන් මම හිතන්නේ ගාල්ල හැරුණම දිනාගත්ත එකම ආසනේ මාතර ආසනේ විතරයි. තාමත් ඔබේ ආසනය ගැන හිතාගෙන ඉන්නේ නෑ. නමුත් මේ වතාවේ මම මුලදිත් කිව්වා වගේ අපි නොහිතපු මහ රැල්ලක් ඇති වෙලා තියෙනවා. අද හක්මනට ගියාම දෙනියායට ගියාම කමුරු පිටියට ගියාම මෙන්න මේවා තමයි මං කියන්නේ රාජපක්ෂ කන්ට්‍රි කියලා. මේවයි රාජපක්ෂලට යම් බලවේගයක් පසුගිය කාලේ තියෙන ආසනවලත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය සීග්‍රයෙන් දියවෙමින් තියෙනවායි කියන එකයි මගේ හැඟීම. නමුත් මහින්ද සමග නැගිටමු කියන පිරිස රටවටා ඔවුන් කියපු මහින්ද සුළඟ මාතරින් තමයි අවසාන වශයෙන් හමාගෙන යන්නේ මැදමුලනට මහා සුළඟක් හැටියට. ඔව් මොකද්ද ඔය සුළඟ? ඒ සුළඟක් නෙමෙයි නේ මාතරට ඔය සුළඟ හමුපු වෙලේ පසුගිය මාසේ දොළොස් වෙනිදාද කොහෙද මහා ලොකුවට කෑ ගැහුවත් මාතර ජනතාව දන්නවා ඒ රැස්වීමට ආවේ මාතර දිස්ත්‍රික්කෙන් අවම වශයෙන් 10%ක්වත් අඩු පිරිසක්. එදා ඔබතුමන්ලගේ වීඩියෝ දර්ශන ඇති මේ වගේම ගත්තේ පාර දෙපැත්තේ පමුරණට යනකම් ඒ වගේම බීච් රෝඩ් එකේ පාක් කරලා තිබුණ බස් දැක්කන සීගිරියෙන් ආපු බස් තිබුණ හබරාදුවෙන් හබරණෙන් මේ පුත්තලමෙන් මහියංගණයෙන් ආපු බස් ඔක්කොම තියාගෙන තමයි මේ මහා සුළඟක් පෙන්වුවේ. ඒ බස් වලින් සෙනගාවේ කැමැත්තෙන්නේ නේ බලෙන් ගෙනල්ලා නෙවෙයි ආණ්ඩු පාර්ශ්වයෙන්. ලංකාවේම ඔය වගේම තමයි පසුගිය ජනාධිපතිවරණයේ කරේ. මේ අය මේ අයගේම බොරු ප්‍රචාරයට රැවටුණා. අන්තිමට මහින්ද රාජපක්ෂටම පසුගිය ජනාධිපතිවරණයේ එනේන රැස්වීම විශාල සෙනගක් ගෙනාවා. ඒ සෙනග දැකලා හිතුවා අනිවාර්යයෙන්ම දිනනවයි කියලා. ඒ අයට අමතක වුණා මේ සල්ලි දීලා කෑම පැකට් එකට ටී ෂර්ට් එකට ගෙනාපු සෙනගක් කියලා. මාත්‍රට ආපු සෙනග ගැන ඔබතුමාට තරහක් තියෙනවද? කැක්කුමක් පොඩ්ඩක්වත් තරහක් නැහැ. මොකද මේ සුළඟේ තත්වය අපි පොඩ්ඩයිනේ තව සති 3යි. සුළඟ හමන දිසාව මේ රටට අගෝස්තු මාසේ 17 වෙනිදා බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි වාද විවාද වල බැහැ. මේ වෙලාවේ අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. හොඳයි. මාතර විතරක් නෙමෙයි අපිට ආරංචි හැටියට හම්බන්තොටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යටතේ ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහරු හිතන්නේ නැති මේ සුළඟ දැන් ඔය කුණාටුවක් වගේ ඉන්න අපේ මුත්තා කුරුණෑගලට ගියයි කියලා ලොකු වෙනසක් වෙයි කියලා. අපිට ආරංචි හැටියට කුරුණෑගල සෙනග අදින්නේ නැතුව යන රැස්වීම වලට කවුරුවත් එන්නේ නැහැ. ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා. ඔබේ පැරණි මිත්‍රයා කුරුණෑගලින් ඇවිල්ලා අර හොයාගන්න අමාරු වත්කම් පාවිච්චි කරලා ඔලුගෙඩි මාරු කරොත් එම් පාර්ලිමේන්තේ. ඒ කියන්නේ කවුද? කුරුණෑගලින් පත්තලා ඔබේ පැරණි මිත්‍රයා අර රාත්‍රී භෝජන සංග්‍රහයට ආපු එයා ඇවිල්ලා කුරුණෑගලින් ඔලුගෙඩි මාරු කරොත් අර හොයාගන්න අමාරු වත්කම් පාවිච්චි කරලා. ඔලුගෙඩි මාරු කරන්නත් වෙන්නේ නැහැ. මොකද අපි දිනන්නේ අපි දිනපු ගමන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට වහාම අපි පත් කරනවා. ඒ පාර්ලිමේන්තුව තුලින් අලුත් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි ශ්‍රී ලංකා ජනරජයේ 3 වෙනි ව්‍යවස්ථාව අපි ගේන්නට පාර්ලිමේන්තුව හරහා කටයුතු කරනවා.
ඒ විවස්ථාව හරහා ඔය මේ පැත්තෙන් අර පැත්තට පනින සෙල්ලම නැවතිලා යලි වතාවක් අපි සාකච්ඡා කරන්න තියෙන විදිහට අතුරු මැතිවරණ ක්‍රමයක් ගේන්න ඕනේ. අවසාන ප්‍රශ්නය. මෙවර මහමැතිවරණේ මාතර දිස්ත්‍රික්කයේ ඔබ කියන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරાવી කියන බලාපොරොත්තු ඔබට තිබෙනවා කියන කාරණේ ඔබේ තක්සේරුව ආසන කීයද? මගේ තක්සේරුව ආසන පහක් මේ වතාවේ ගන්න පුළුවන් වෙයි කියලා. ගිය වතාවේ දෙකයි. ආසන තුනකින් වැඩි වෙනවා. ආසන තුනකින් වැඩි වෙලා ජනතා විමුක්ති පෙරමුණට එකක් ගිහිල්ලා සන්ධානයට දෙකක් යාවි. හොඳයි. අපි එහෙනම් මැතිවරණයෙන් පසුව අපි ඒ පිටවන්තව නැවත සාකච්ඡා කරන්න හමු වෙමු. ඔබතුමාට සුබ පතනවා එළබෙන මැතිවරණය ජයග්‍රහණය කරන්නට ලැබේවා කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපත් සමගින් එකතු වුණාට. ස්තුතියි. එතුතුනේ වැඩි සිටියට ඔබටත් ස්තුතියි. ඒ වගේම මගේ මාධ්‍ය මිතුරන් දෙදෙනා රංගනද සිල්වා විමල් කැපරචිනෝ ස්තුතියි අපත් සමගින් දවසේදී එකතුනාට. අපි ලබන සතියේත් ඔබව මුණ ගැහෙනවා විශේෂයෙන්ම www.hirutv.lk/salakunaweb අඩවිය ඔස්සේ. ලබන සතියේ අප මේ ස්ථානයට කැඳවා ගන්නේ SP දිසානායක හිටපු අමාත්‍යවරයා. එතුමන්ගෙන් අහන්නට ඔබට සුදුසු යයි සිතන ප්‍රශ්න මෙවෙබ් අඩවියට පිවිස ඇතුළත් කරන්න. ඒ ප්‍රශ්නත් අප මේ සාකච්ඡාව තුළට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අපි හමු වෙනවා නැවතත්.